සිංහල සංගීතයේ විවිධ ආරවල් බිහිවීම ඉතිහාසයේ විවිධ සංදිෂ්ඨානවල දිස්සිදු වුණා. මේ සියලු ආරන් පසුපස අපි හඹාගෙන යනකොට එක්තරා අපූරු ගී රිද්මයක් 40 දශකයේ මැද වකවානුවේ සිංහල ගීතයට එකතු වෙනවා. ග්‍රැමෆෝන් ගී ඉතිහාසය තුළ මේ එකතු වීම දවසින් දවස වර්ධනය වන මහා ජනප්‍රියතාවයක් ඔස්සේ වෙනම මගක යන ගීත කලාවක් බවට පත්වෙනවා. මේ ගීත කලාව කොයි තරම් අතිශය ජනාදරයට පත්වෙනවාද කිව්වොත්, කොළඹ හා ඒ කේන්ද්‍ර කොටගත් ඉහළ පැලැන්තියේ එක්තරා යුගයක සිංහල ගීත අහන්න ඇති, හැබැයි ඉංග්‍රීසි දැටි ගීත තුළ රස විඳින යුගයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ලබන අධ්‍යාපනයක් තුළ. ඒ අතරතුර මේ ඉංග්‍රීසි ගීත අහන උදවිය අතරට සිංහල ගීතය අරගෙන ගිහිල්ලා සිංහල ගීයේ රසය බිහිර උගන්නපු ගායන ශිල්පියෙක් හැටියට තමයි අපි මේ කලාකරුවා දගන්නේ. තව පැත්තකින් බටහිර තාලවාද්‍ය භාණ්ඩය මත ගැවුණු විවිධ ගී රිද්මයන් තුළ රැඳුණු පදවල අරුත සොයාගෙන යනකොට ඒ අරුත ඈත ගම්දනව්වේ පැල්කුටේ ජීවත් වන මිනිසුන්ගේ හෘදයාංගම ගීය බවට පත්වුණේ ඔවුන්ගේ ජීවිතය ඔහු ගීයෙන් ගයා තිබුණු නිසයි. මේ දෙක අතර සංගීතයේ මනා සබදියාවක් ඇති කළ ශ්‍රී ලාංකේය යුග පුරුෂයන් අතර කවදත් ජනප්‍රියතාවයේ ඉහළින් සිටි ශිල්පියෙක් පිළිබඳ අද කතා කරන්න සූදානම. ඔහු විටක දක්ෂ ගායන ශිල්පියෙක්, තවත් විටක බොහොම අපූර්ව තනු නිර්මාපකයෙක්. විටක ඔහු රංගනයෙන් දායක වෙනවා, චිත්‍රපටයට, වේදිකා නාට්‍යයට. ඒ විතරක්වත් නෙමෙයි, ඔහු තමන්ගේ සිනමා අවතීර්ණය තුළ සුවිශේෂී රංගපෑමුත්, ඒ වගේම ගීත රසකුත් පසුබිම්ගී හඬ තුළට එකතු කරනවා. මේ සියල්ල තුළ සදා නොමැකෙන ස්වර්ණමය නාමයක් ඔහු නමින් පවතිනවා. අන්නේ ස්වර්ණමය නාමය ඉදිරිපිට අද සංගීත පුතන්ට සූදානම් වෙන්නේ. සිටි ප්‍රණාන්දු නමින් ඇසූ පමණින් අද පරපුරත් හොඳින් අඳුරනවා. සීටී කිසිදා දැක නොමැති, සීටී පිළිබඳ ඡායාරූපයක් දැක නොමැති උදවිය අදත් සීටීගේ ගීයක් කිව්වහම ටිකක් ආදරයෙන් වැළඳ ගන්නවා. විනෝද වෙන තැනක, එහෙම නැත්නම් යම් විනෝද සංචාරයක යෙදෙන මොහොතක, පාළුව තනිකම ගැන කතා කරනකොට ටිකක් දැනෙන ගීයක් ගායන හැම මොහොතකම මේ ගී අපිට ඇහෙනවා. දේශ දේශාන්තරයේත් ඇහෙනවා. විවිධ තැන්වල විවිධ බටහිර සංගීත කණ්ඩායම් පවා සිංහල ගීත අතරතුර මේ ගී ගයනවා. අපි දැකති වෙනවා එහෙම. මේ උත්තම පුරුෂයා එහෙම වුණේ කොහොමද? මේ අස්සක් මුල්ලක් නැර පැතිර යන ජනප්‍රියතාවයක් රඳවා ගත්තේ ඒ ගීත අපි අද කතා කරන තැනට පත් වුණේ? මේ කරුණු කාරණා ගණනාවක් මේ ශිල්පියා පසුපස රැඳුණු නිසා. අද මේ කතාව අරුත් ගන්නවන්නට අපිත් එක්ක එකතු වෙනවා සීටි පෞලි සමාජිකේ. නැත්නම් සීටිගේ ජාති පුත්‍රයෙකු වන ලියනගේ ඇන්ටන් පෙරේර මහත්මයා. එතම බොහොම අපූර්ව ඡායාරූප ගොන්නක්, ඒ වගේම තොරතුරු ගොඩක් අරගෙන අවිල්ල තමයි අද මේ කතා බහට එකතු වෙන්නේ. සිංහල සිනමාව වගේම ගීතය ගැනත්, වේදිකාව ගැනත්, කලාව කොයි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේද, මේ කලාව ගැන තම පෑන් තුඩු මෙහෙවපු සහ කතා කරපු සහ විචාර කරපු බොහොම වටින චරිතයක් තමයි සුනිල් මිහිඳුකුල මහත්මයා. එතමා රසතුන අතිරේකේ කල්පුරයා විදිහට කටයුතු කරන අතරතුරේ ලැබෙන විවේකයේදී හැම මොහොතකම සංගීත අරුත් ගන්නවන්නට අපිත් එක්ක එකතු වෙනවා. තිලකරත්න කුරුවීට බණ්ඩාර මහත්මයා කරන මෙහෙවරෙහි තව එක් සුවිශේෂී තැනක් තමයි අද සීටි ප්‍රනාන්දු මහත්මයා ගැන සුවාගෙන ඇවිල්ලා තිබෙන ගවේෂණය. අපි හැමදාමත් ශිෂ්‍ය ප්‍රාමකෝ සිහිපත් කරන, අපිට හැමදාමත් මග කියන, ඊළඟ පරපුරක් වෙනුවෙන් දැනුමෙන් පෝෂණය කරන, යුගාන්තරයන්හි වෙනස ඊළඟ පරපුරට හඳුන්වා දෙන බොහොම ප්‍රකට දේශකවරයෙක්, ඒ වගේම විචාර ශිල්පියෙක්, ඒ වගේම විශේෂයෙන් පුවත්පත් කලාවේදී පුවත්පතට ගුරු වූයෙක් හැටියට අපි එතුමාව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අනුරු ජයසිංහ අපිට හම්බෙන්නේ 70 මුල් යුගයේ මේ රටේ ජනතාව හඳුනගන්නේ, ඒ වගේම ජාත්‍යන්තරය හඳුනගන්නේ ලාසුල්නියස් සංගීත කණ්ඩායම් පිළිබඳ අපි කතා කරනකොට ඔය නොයල් බ්‍රයන් රණසිංහත් එක්ක එකහුවිලා ලාසුල්නියස් සංගීත කණ්ඩායම තුළ තමන්ගේ රිද්මය හඬ මුසු කරපු ආදරණීය ශිල්පියෙක්. ඒ නිසා ඒ දශකාන්තරයන්හි තිබෙන වටිනාකම් ඔහු ඔහුගේ මතක ශෛලිය තුළ ගොඩාක් දේවල් ජාත්‍යන්තරත් එක්ක මුසු කරගෙන අපිට එකතු කරාවේ. ෆිලික්ස් ඇන්ටන් මහත්මයා අපිට මතකිරණ ගී සමුච්චයක් ගායනා කරන තුන් ශිල්පියෙක්. ඔහුගේ ගී ගැන කතා කරන්න නෙමෙයි,
සිටී ප්‍රාසංගික වේදිකාව තුළ ෆිලික් සැන්ටන් බුණ ගැහෙනකොට මේ 70 දශකයේ ප්‍රාසංගික වේදිකාවේ ඔහුගේ කෞශල්‍ය, ඔහු දක්වපු පරිණතභාවය, ඔහුගේ ගීතවලට තිබ්බ සමාජීය ඉල්ලුම, කොයි විදිහයකට මේ රසිකත්වයක් ගොඩ නැගිලා තිබුණේ, මේ බොහෝ දේවල් අද වැඩසටහනට අත්දැකීම් එක්ක එකතු කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අද මෙතන තිබෙනවා පෞලිය තොරතුරු, ස්වාගත් තොරතුරු සහ අත්දැකීම්. මේ සේරම එකතු වුණාම වඩා හොඳ වැඩසටහනක් අපිට නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙවි. මෙන්න මේ ගීය අපි කවුරුත් ආදරය කරන ගීයක්. අපි මෙතනින් පටන් ගමු, ඊට පස්සේ ගොඩ නගමු. සීටි ෆර්නාන්දු ස්වර්ණමය නාමයක් වෙන්නේ කොහොමද කියලා. අපි යමු කුරුවිට වන්නාර මහත්මා බාලකාලයට. ඔය 40 දශකයේ මැද වකවානුවේ පින් සිඳුවන්නේ අනේ බාල ළමුන්නේ වගේ ගී ඔබතුමන් ලහන යුගයේද මම මතක හැටියට මුල්වරට ලතා වල්පොල සිටි ප්‍රනාන්දු සමග ගී ගායනට එකතු වෙනු ලතා වල්පොල මෙතනටත් වයස අවුරුදු 13ක් නැත්තම් 14ක් එහෙම ඉතිහාසගත සාධක පොත්වල සඳහන් වෙලා තිබෙනවා. එතුමියත් ඒ පිළිබඳ සඳහන් කරලා තිබෙනවා. මේ මෙතරම් යුගයක අරුණනු නැගපු ගායන ශිල්පී දශක ගණනාවක් එක ලෙස ජනප්‍රියතාවයට රඳවාගෙන අදත් ඉන් මතුවටත් මේ ජනප්‍රියතාවේ එහෙමම රඳවාගෙන තිබෙන අවස්ථා බොහොම විරලයි. ඒ නිසා විරල චරිතය පිළිබඳ අපි කතා කරන්න ඕන. මම කැමති ඔබ බාලකාලයේ අහපු සීටි ප්‍රනාන්දුගේ මතකය, ඒ ගීවල මතකය රැගෙන අද වැඩසටහනට ප්‍රවිෂ්ටයක් කරනවා. සීටි ප්‍රනාන්දුගේ ගීත අපි පාසල් යන අවදී ඉතාම රසවින්ද ගීත අදත් ඒ වගේම රස විඳිනවා. මම හිතනවා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ බටහිර ගීයාර පටන් ගැනෙන්නේ සුනිල් සාන්තයන්ගෙන්. ඒක මුළුමනින්ම බටහිර නෙවෙයි,
නමුත් බටහිර ආරේ මූල බීජයන් ලංකාවේ ගීතයට ගේන්නේ ඊට කලින් ඉතිහාසයේ මේ සඳහන් තියෙනවා. නමුත් අපේ මේ ගීතය ආරම්භ වෙන අවධියේදී සුනිල් සාන්ත තමයි මේ බටහිර ආරේ මූල බීජය සිංහල ගීතයට ගේන්නේ. එතැන් සිට බටහිර ගීයාර අපේ රටේ ජනගත කළ ගායකයා තමයි සීටි ප්‍රනාන්දු. අපි දන්නවා විවිධ සංගීත ශෛලීන් අපේ රටේ ගීතයට බලපෑවා, විශේෂයෙන්ම උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. ඊට හේතු වුණේ අපේ රටේ මුල්ම විශාරදවරයා වන සංගීත විශාරද ලයනල් එදිරිසිංහයන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ නිල ගීත සම්ප්‍රදාය, නිල ගීත ආර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හැටියට ගෙනියන්න ලොකු පදනමක් දැම්මා. අපේ රටේ సౌందర్య ආයතනය පටන් ගන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය උගන්වන කේන්ද්‍රස්ථානයක් හැටියට. මේ නිසා මුල් පදනම වැටුනේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ වුණත් මේ බටහිර ආර එය අභිභාගෙන මතුවලා එන්න පටන් ගත්තා. සීටි ෆර්නෑන්ඩෝ තමන්ගේ ඒ ගී ආර අපේ රටේ ගැමි නාගරික මධ්‍යම පාන්තික සියලු දෙනාම රසවින්දින්න පුළුවන් තලයකට ගෙනාවු එක තමයි මං හිතන්නේ කරපු හාස්කම. බොහෝ දෙනෙක් අපි දන්නවා රටක විවිධ රටවල් වලින් විවිධ කලාවන්හි ආභාසය ලබන්න පුළුවන්. හැබැයි ඒ පැලය අපේ පොළවේ පැලවෙන මට්ටමකට ගෙනාවේ නැත්නම් එය තහවුරු වෙන්නේ නැහැ. දැන් විවිධ කලාවන් ආවට ඒවා මතු පිටින් ගලාගෙන අර ඕක් පැලයක් අපේ ලංකාවේ පැල කරන්න බෑ වගේ එහෙම ගෙනල්ලා හැමදේම පැල කරන්න බෑ. පැල කරන්න පුළුවන් මේ පසට ගැලපෙන දෙයක් තියෙනවා. සීටි ෆර්නෑන්ඩෝ අපේ බටහිර ආර අපේ පොළවේ පැලවෙන වෘක්ෂයක් බවට පත් කරා. මේ නිසා තමයි අපි කුඩා කාලේ රසවිඳපු සීටි ප්‍රනාන්දුගේ ගීත අදත් අපි රසවිඳිනවා, අපේ දරුවොත් රසවිඳිනවා, අද තරුණයොත් රසවිඳිනවා, අද මහලුවේ ඉන්න ඇත් රසවිඳිනවා. සීටි ෆර්නෑන්ඩෝ මේ හාස්කම කරපු යුගපුරුෂයා හැටියට මම හඳුන්වා දෙන්න කැමතියි. ඒ යුගපුරුෂයා ගැයූ ගී අපිට ගීත 10කට සීමා කරන්න බෑ. හැබැයි අකමැත්තෙන් වුවත් අද වැඩසටහන තුළ අපි ගීත 10කට 11ට මේ දේවල් සංක්ෂිප්ත කරන්න වෙනවා. හැබැයි අපි කතා කරන තැන අපි කතා කරන මාතෘකාව තුළ මේ ගී පිළ බොහොමයක් පිළිබඳ කතා බහ කරනවා. ඔබට පුළුවන්කම තිබෙනවා අපි සොයන, අපි සොයාදෙන්න උත්සාහ කරන, ඔබට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරලා දෙන සීටි තුළ ඔකේ ගීත සොයාගෙන යන්න. තාමත් මේ බුල් ගීත ඒ විදිහටම අහන්න මේ රටේ වාසනාව ලැබිලා තිබෙනවා සීටි ප්‍රනාන්දුගේ ගීත පිළිබඳ කතා කිරීමේදී. අද ෆීලික්ස් සෙන්ටර් මාපත් මේ වැඩසටහනට සහභාගී වෙනවා. එතුමා මේ අත්දැකීම් හුඟක් එකතු කරන්න සූදානම්. ඒ වගේම තම ඉපෙරණි මේ හිතවතා පිළිබඳ නැත්නම් මිත්‍රයාගේ ගී හඬමුසු කරන්නත් සූදානමින් ඉන්නේ. අපි පියුමේ පැණිපුත ගීතය මේ මොහොතේ අහන්න විඳින්න සූදානම් වෙන්නේ තව බොහෝ දේවල් වල ප්‍රවිෂ්ටයක් එයින් ලබාගත හැකි නිසා. පොතිවන බවරු මල මත නොරන්නති කළු දෙවරු අවල් නොදීලෙයි අවරිතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු පියුමෙහි පැණී පොතිවන බවරු මල මත නොරන්නති කළු දෙවරු අවල් අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු
ගිනි හැදුනට ඉඳුල් නොකව් තන කොල නුබුදිති සිංහ පැටව් උසගිනි හැදුනට ඉඳුල් නොකව් තන කොල නුබුදිති සිංහ පැටව් කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ ගව තෙල් නොදා මයිරන් බඳුනේ කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ ගව තෙල් නොදා මයිරන් බඳුනේ පියුමේ පැණි බොති වන් බඹරු මල මත නොරඳති කළු දෙබරු දහවල් නොදීලෙයි අඹරේ තරු අවරින් නොනැගෙයි නැගෙන හිරු කැයුවට ඉමි පදවුපුට කෝලෙකු වෙනවද කළු කපුට ගැලුවට හිමිහිරි පදවුපුට කෝලෙකු වෙනවද කළු කපුට සුදු පැහැරේ කවුද කිරේ මුතු නොබඳි කිරවියගේ කරේ සුදු පැහැරේ කවුද යුමෙහි පැණී බොති වන බඹරු මල මත නොරඳති කළු දෙබරු දහවල් නොදීලෙයි අඹරේ තරු අවරින් නොනැගෙයි නැගෙන හිරු යුමෙහි පැණී බොති වන බඹරු මල මත නොරඳති කළු දෙබරු අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු සිටි ප්‍රනාන්දු පිළිබඳ පන්දක සටහන් අවදි කරනකොට මගේ අතේ තියෙනවා මේ එල්පි තැටි දෙකක්. අපේ මේ එල්පි තැටි කියන මේ ලොන් ප්ලේ තැටි වලට එන්න ඉස්සෙල්ලා මේ ගී හුඟක්ම අඩංගු වෙලා තිබෙන ග්‍රැමෆෝන් තැටි වල. ඒ බව තමයි මතක් කරන්න ඕන. පසු කාලිනව කොලම්බියා ලේබල් එකේ ආපු මේ ගීත සියල්ලම එකට එකතු කරලා එල්පි තැටියක් බවට පරිවර්තනය කළද මේ එක තැටි එක ගීත 10ක් අඩංගු වෙලා තිබෙනවා. මේ තියෙන්නේ කොලම්බියා ලේබලෙන් එළිදුටු තැටිය. මේ ශ්‍රී ලංකාවේ මේ ලොයිස් බ්‍රවුන් සහ සමාගමේ බෙදාහැරීමක් විදිහට තමයි අලවි වුණේ. අතිශය ජනාදරයට පත් වූ ගීත හපු හුඟා ගෙවල් වල තාමත් පරිස්සම් කරලා තිබෙන ගීත ඇටි. මේ තියෙන්නේ අනෙක් තැටිය. ඔද මේ ගීත ඇටි පිළිබඳ කතා කිරීමේදී කොලම්බියා සමාගම තවත් සුවිශේෂී මෙහෙවරක් කළා. සීටිගේ ගීතවලට සීටිගේ පස්සේ ආපු ඊපී තැටිය තමයි මුල්වරට ලංකාවට ආවේ ස්ටීරියෝ නාදරටාවෙන් පටිගත වුණු එල්පී තැටියක් විදියට. එල්පි තැටිය අඩංගු ගීත සියල්ලම ස්ටීරියෝ නාදරටාවෙන් තිබුණේ. ඒ නිසා අපේ ගොන්නදුලි මාධ්‍යවල අතිශය බහුල ලෙස පාවිච්චි කරපු මුල්ලුගේ ගීතටියක් තමයි මේ අතේ තියෙන්නේ. සීටිගේ ගීත පිළිබඳ ඔරිජිනල් හරින් අපි අහන වෙලාවල් වලට. හරි, මම මේ තැටි දෙක පෙන්නුවේ මේ තැටිත් එක්කල යන අතීතයක් එක්ක. අපි ආපහු ගියාම අරුණ ජයසිං අපිත් එක්ක ඉන්නවා. ඒ 60 දශකයේ 70 දශකයේ පිළිබඳ කතා කරනවා වගේම සීටි සමග ඔබ බොහෝ කටයුතු කරපු චරිතයක්. අපි කැමති ඔබේ මතකයක් මේ වැඩසටහනට එකතු කරනවා නම් මේ ප්‍රවිෂ්ටයට උගාක් තොරතුරු අපිට එකතු කරගන්න පුළුවන්. සුරගිර, පළවෙනි බොහොම ස්තුති මට ආරාධනා කෙරුවට. බුදුමා මට ආරාධනා කරේ සීටි ගැන අපි දැන් ටෙලිෆෝන් එකේ ඔයාමත් එක්ක කතා කරලා පස්සේ. දැන් මෙතුමා කිව්වනේ මේ සුනිල් ශාන්තයන් මේ මගේ සින්දු කර ඒක මම පිළිගන්නවා. ඒ වගේම මම කියන්නේ මේ සීටි මුලදී මේක කියන්න ඕන. සුනිල් ශාන්තත් හිටියා SLBC ඔඩිෂන් පැනල් එකේ. ඒ පැනල් එකේ පාස් වෙන්න ඕන සරලගිය කියන්න. මේ ආවේ සරලගිය හැටියට. ආවේ. ඔඩිෂන් එකේ සීටි ෆේල්. සීටිට ශාස්ත්‍රීය සංගීත පිළිබඳ දැනුමක් නැහැ කියලා සීටිව පාස් කරන්න බෑ කිව්වා.
කවුද පාස් කරේ? සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත කිව්වා සින්දු කියන්න ශාස්ත්‍රීය සංගීතය දැන ගැනීම අවශ්‍ය නැහැ. මෑයට හොඳ කටහඬක් තියෙනවා. මෑයට හොඳ මෑ හරියට ගායනා කරනවා. මම මෑව අනුමත කරනවා. ඒ ඉතින් මේ මෙතුමා කියපු එකට ඒක ලින්ක් යා. අනිවාර්යයෙන්ම බෑහෙනවනේ නේ? බෑහෙනවා. ආ. ඉතින් මම සීටීව ඇහුවේ සුරවීර මම බ්ලාස්ටිනියස් ගෲප් එකට බැඳෙන්න ඉස්සෙල්ලා රේඩියෝ සිලෝන් එකේ යනවා. මේ රේඩියෝ සිලෝන් ඕකෙස්ට්‍රා එකත් එක්ක සින්දු. ඒතකොට අර සීටී එක කටහඬ සුවිශේෂත්වයක් තියෙනවනේ. ඒක බොහොම මේ හරි වේට් එකක් තියෙනවා. ඉතින් අහලා තියෙනවා මගේ සුදුමා මෙහෙම අර තබ්ලා එක ඒ ඕකෙස්ට්‍රා එක සීටීට ආසාවක් තියෙන්න ඇති. නමුත් SLBC ඕකෙස්ට්‍රා එකේ බේස් ගිටාරේ කිසිම දෙයක් නැහැ එක. බටේර බාණ්ඩ බාණ්ඩ කිසිම දෙයක් තහනම්. ඒකට මම කිව්වේ කණ්ඩායම් සංගීතයාවෙත් ඉංග්‍රීසි සර්විස් එකෙන්. මේවා අපේ සංස්කෘතියට හරියන්නේ නැහැ. මේවා මේ වචනෙත් මම කියන්නම් තුප්පයි සින්දු කියලා මම තමයි කියන්නේ. පත්තරෙත් ලිව්වා විශාරදලා. ඉතින් මේ සීටීගේ මේ සින්දුව 60 දශකයේ නෙවිල් ෆර්නාන්ඩෝ ඇන්ඩ් ද ලොස් කැබලෙරෝස් ඒගොල්ලන් ඉංග්‍රීසි නැෂනල් සර්විස් එකේ තමයි සින්දු රෙකෝඩ් කරලා තිබුණේ. ස්පැනිෂ් සින්දු ඉංග්‍රීසි සින්දු රෙකෝඩ් කරලා තිබුණේ. ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ තියෙනවා කමර්ෂියල් සර්විස් එකේ හැම ඉරිදාටම පොන්ස් හිට් පරේඩ් කියලා වැඩසටහන. මේක යන්නේ එල්විස් ප්‍රෙස්ලි බින් ක්‍රොස්බි පෙරිකෝමෝ ඔය වගේ අයගේ සින්දු තමයි යන්නේ තැපැල්පතකින් වෝට් කරන්න ඕන පළවෙනි දෙවෙනි තුන්වෙනි කවුද කියලා. ඉතින් ඔහොම ඕකේදී එක ඉරිද දවසක දැම්මා සිංහල සින්දුව පළවෙනි වතාවට. ඒ සින්දුව තමයි උඩරට මැණිකේ. ඒක ඊළඟ මේක දැන් මුළු කොළඹම ඉස්කෝලවල හැමතැනම කතා වෙනවා. මේක ඊතරම් ලස්සනයි. මොකද වෙස්ටර්න් හාමනියකට බොහොම සොෆ්ට් මියුසික් එක මේක දැම්මේ. ඊළඟ සුමානේ මේක පළවෙනි තැනට ආවානේ. දැන් අලුත් ඊතකොට තව එකක් ඇතුල් වෙනවා. ඒ ඇතුල් කරේ මගේ සුදුමාමේ. හරි. ඒකත් ඒ වගේම ඊළඟ සුමානේ පළවෙනි තැන මිනිස්සු වෝට් කළා. ඊළඟට රෙකෝඩ් කරා රන් වන් රන් කින්දි පීරාලා. ඔන්න සීටිගේ සින්දු දෙක නෙවිල් ෆර්නාන්ඩෝ රෙකෝඩ් කරපු. ඒ වෙනකන් සීටි කියලා තිබුණේ අර විදිහට තමයි කියලා තිබුණේ. ඒකෙන් පස්සේ තමයි සීටි පාවිච්චි කරේ පියානෝ, ඩබල් බේස්, ඩ්‍රම්ස්. එයාගේ හොඳම මිතුර තමයි එයාට ලීඩ් ප්ලේ කරේ පැට්‍රික් දිනපිටිය. එයාගේ තමයි මියුසික් ඇරේන්ජ්මන්ට් ගොඩක් තිබුණේ. ඒකට ඔයා මේ තැටි පෙනෙනකොට මයිකාවෙන් ඇහුවේ මේකේ කවරේ තියෙනවද කියලා. මේකේ කවරේ aran තියෙන්නේ ඉස්සර මවුන්ට් ලෙවෙනිය හෝටල් එකේ බෝල් රූම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබුණේ ඉස්සරහට එන දලදා පෙරහැර. ඒක තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. මට මේක අහන් ඉන්න වැඩසටහන අහන් ඉන්න ඔක්කොටම මතක ඇති. සමහර අයගේ ගෙවල්වත් ඇති තාම LP එක. ඕකේ මේ ඕකේ කවරේ එක. ඒකේ සීටි ඉන්නවා ටැමරින් එකත් එක්ක. මේ පැත්තෙන් ඉන්නවා පැට්‍රික් නෙල්සන් පියානෝ එකේ. අනිත් පැත්තෙන් ඉන්නවා බෙලා කර්කස් සැක්සෆෝන් එකේ. ෆරුක් මිස්කින් ඩ්‍රම්ස් ගැව්වේ. පැට්‍රික් දෙනපිටිය තමයි හවායන් ලීඩ් ප්ලේ කරන්නේ. සීටි යන යන තැන පැට්‍රික් දෙනපිටිය යනවා ලීඩ් ප්ලේ කරන්න. ඒතකොට මම මේ දන්න හැටියට ඒ ඔහොම තමයි ඒ මේ පළවෙනියෙන්ම සීටි මේ සින්දු ගායනා කරේ. අනිත් එක ඒ කියපු හැම සින්දුවක්ම ඉතා ජනප්‍රියයි. ඉතා ජනප්‍රියයි ඒ සින්දු කියපු හැම එකක්ම. ඒ වගේ වානුවේ තිබ්බා මේ සීටි පොපියුලර් වෙලා එනකොටම තිබුණා පුද්ගලික දුම්කොළ සමාගමක්. සිලෝන් ටුබැකෝ නෙමෙයි. මම මේ නම හොයාගන්න මට හරි අමාරුයි තාම. දන්න කෙනෙක් ඉන්නන ඔයාලට කතා කරලා කියයි නම. මේ කම්පැනි ඊට පස්සේ මොකද කරේ? ඉංග්‍රීසි කමර්ෂියල් සර්විස් එකේ එක්ක මාසෙට සැරයක් එහෙම නැත්නම් හැම ඉරිදම CT show ඒක වකවානුවේ ඉරිදා දවසක පාරේ බහැලා ගියොත් හැම ගේකම රේඩියෝ දාලා මේ ප්‍රෝග්‍රෑම් එක අහනවා. ඒ කියපු හැම සින්දුවක්ම පොපියුලර් වුණා සුරවිර. හැම සින්දුවක්ම. මොකද ඒ අදටත් බලන්නකො ඔය සිංහල වෙළඳ සේවයේද ඉංග්‍රීසි වෙළඳ සේවය. ඉංග්‍රීසි වෙළඳ සේවය. ඉංග්‍රීසි වෙළඳ සේවය. සිංහල වෙළඳ සේවය. සිංහල වෙළඳ සේවය මේක මේ වෙස්ටර්න් ඉන්ස්ට්‍රුමන්ට් ගේන්න තහනම්. මොකද මේක ලොකු පහරක් වුණානේ. අර මෙතුමා කිව්වා වගේ අර උත්තර ಭಾರತೀಯ සංගීතයේ තමයි ප්ලේස් එක තියෙන්නේ. වෙන කොහෙටවත් නැහනේ. හරි. ඉතින් සුරවිර මේක මම කියන්නම් මේ එතකොට ඒ 70 60 අග භාගයේ තිබුණා ප්‍රසිද්ධම බීට් බෑන්ඩ්ස් දෙක වෙස්ටර්න් බෑන්ඩ් එක ජෙට් ලයිනර්ස් ස්පිට්ෆයර්ස් මේගොල්ලන්ගේ ෂෝස් තියෙනවා බීට් ෂෝස් වදන්නද අර මොනවාද මේ හොද්දට ලුණු නැත්තම් රහ නැහැ කියනවනේ ඒ වගේ මේ ෂෝ එකේ අන්තිමේ මගේ සුදුමාමේ සීන ලොවේ මිහිර මැව මාලි මේ බෑන්ඩ් එක අනිවාර්යෙන් ගහනවා කොච්චර ඉංග්‍රීසි සින්දු අහන්න ගියත්
මේ දෙක ගහන්නකොට සේරමල ඩාන්ස් කරනවා. අපි මේ කතාබහත් එක්ක ටිකක් ඉදිරියට යන්. මේ මල්බර හිමිදිරියේ පිපුණේ කියන ගීයත් අද මේ වැඩසටහනට එකතු වෙන අපි තෝරාගත් තවත් එක් ගීයක්. මොකද හුඟ දෙනෙක් අපෙන් ප්‍රශ්න කරාවේ මේ ගීත මොනවද තව තියෙන්නේ ඉස්සරහට අහන්න තියෙන්නේ. ඔබ අපිත් එක්ක රැඳී සිටියොත් මේ හැම ගීයක්ම අහන්නත් මේ ගීත පිළිබඳ කතා කරන්නත් පුළුවන්. මේ ගීත මේ විරාමය ගන්න සීරිගේ ගීතවල තිබෙන පද පිළිබඳව සංගීත පිළිබඳව තවදුරටත් කතා කරන්න. සීටීගේ කලාකෙත නියෝජනය ඔබ දකින්න කොහොමද? ඔහු මොන වගේ ගීත ගායනා කරපු කෙනෙක්ද? ඔහු චිත්‍රපටියට එහෙම නැත්නම් වේදිකාවට එහෙම නැත්නම් ගුවන්විදුල ගීයට ඔහු දායක වෙච්ච ආකාරය කොටස් කරලා අපිට හඳුන්වා පරීක්ෂණ කරන කෙනෙකුට. ඒක කියන්න කලින් අපේ අනුර ජයසිංහ මහත්මයා කියපු කාරණේට පොඩි උණුපුරණයක් එකතු කරන්න ඕනේ. මේ අර කටහඬ පරීක්ෂණය වෙලාවේ සුනිල් ශාන්ත සමග තව දෙන්නෙක් හිටියා. මම දන්නවා, මගේ නම් කියන්න කැමති වුණා. ඔව්, නමුත් මම හිතනවා නම සඳහන් කිරීමේ කියන්නේ අගතියක් නොවේ. SW රූපසිංහ මාස්ටර් හා ආචාර්ය පණ්ඩිත අමරදේව, මොකද උන් දෙදෙනාම කිසියම් ආකාරයකට මේ අර උත්තර ಭಾರತීය රාගධාරි සංගීත පදනමේ ඉන්න දෙදෙනෙක්. නමුත් එතනදී ඔය ගැන තිස්ස අබේසේකරන් බොහොම විවේචනාත්මක සඳහන් කරලා තියෙනවා. මේ සුනිල් ශාන්ත තමයි ඇත්තටම මේ ඒ වෙලාවේ සීටි ඒ ශ්‍රේණියේ ශිල්පියෙක් විදිහටයි වර්ගීකරණය නොවුනේ. ඉතින් ඒකට හේතු විදිහට තමයි ඔය ස්වර
මේ තාන අලංකාරය මේ පෙරදිග සංගීතයේ සීටිගේ හඳින් ආවේ නැහැ කියන එක. ඉතින් ඒක හැබැයි මූර්තිමත් වෙන්නේ අර අපි කිව්ව වගේ ගුවන්විදුලියේ තිබෙන සංගීත ප්‍රතිපත්තිය. ඒක පැහැදිලිවම ඒ ගැන දන්නවා මොකද විචාරකයෙක් විදියටත් මේ අපි ඒකේ කිසියම් අගතියක් අද ආපහු හැරලා බලනකොට තිබෙනවා. දැන් ඔබ කිව්වා වගේ දැන් ඔබේ ප්‍රශ්නෙට මම එන්නම්. දැන් අපි මට අවස්ථා කීපයකදීම සංගීතේ කතා කරන්න සිද්ධ වුණ දෙයක් තමයි මේ කාන්තාරු සංගීතය. මොකද සීටී ප්‍රනාන්දු මොරටුව කඩුලානේ උපන්නට ඔහු නාවලපිටියේ ශාන්ත මේරි විද්‍යාලයේ මේ ඉගෙනුම ලැබලා තියෙනවා. එතනදී සීටී ගැන කියවෙන කාරණාවක් තමයි ඌ ඒ පල්ලියත් එක්ක කාන්තාරු සංගීතයත් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන් ඉංග්‍රීසි ගීතිකා ගායනා කරලා තියෙනවා. මොකද සුනිල් ශාන්ත වගේම සීටීගේ ගායන ශෛලිය තුළ ඒ ආගමික ඒ ආර තියෙනවා. ඉතින් ඒක දැන් අපි දැන් සීටී බාත් කණ්ඩේ හෝ ශාන්තිනිකේතනයේ හෝ නොගියට සීටීගේ ශාස්ත්‍රාලය වුණේ පල්ලිය. ඉතින් ඒක අපි පැහැදිලිවම ඒ සීටීගේ ආරම්භය ගැන කියනකොට සඳහන් කරන්න ඕනේ. අනිත් එක දැන් සීටීගේ ඒ අර ඒ පොප් ගීත ශෛලිය දැන් සුනිල් ශාන්තගෙන් පටන් අරගෙන සුනිල් ශාන්ත දැන් සුනිල් ආනන්ද සමරකෝන් සුනිල් ශාන්තගෙන් පස්සේ අපි කතා කරන්නේ ආචාර්ය පණ්ඩිත අමරදේවනේ. නමුත් අර ඒක ප්‍රධාන වෘක්ෂයන්. නමුත් පොඩි ශාඛාවන් තියෙනවා සිංහල සංගීතයේ මේ යන දිශාවන්. දැන් සීටී අර සුනිල් ශාන්තගේ ඒ ඒ සංකීර්ණ නාද රටාවලින් තරමක් මිදිලා බොහොම සරල සුගම නාද රටාවලට යනවා. දැන් එතනදී ඔහු මේ බොහොම දැන් සැසැලිලින කෝල් වගේ ගත්තත් මේ ඉංග්‍රීසි ගීතවල ඡායන වාදයක් තියෙනවා කියලා මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා මේ ඔබතුමා ගාව තියෙනවා. මෙතන සීටී හඬ පොත ඒ පොතට පෙරවදන ලියලා තියෙන මහාචාර්ය සරච්චන්ද්‍ර එතුමත් සඳහන් කරන මතන තිලක ඒක පස්සේ අවස්ථාව කිව්වොත් වටිනවා. ඉතින් මං හිතන්නේ මේ සීටීගේ ජනප්‍රියත්වයට හේතු මේ සරල නාද රට. අනිත් එක මේ ඌට ගීත ප්‍රබන්ධය කළ ඒගේ ගීතවල තියෙන මේ බොහොම සරල එමන් නැත්තම් ස්වභාව సౌందර්යය ගැන කියවුණු ඒ වස්තු විෂයන් කියලා මට හිතෙනවා. මොකද RNH පෙරේරා, සුසිල් සේනාධීර, DC ජයසිංහ, K ෆ්‍රැන්සිස්, සරත් විමලවීර, කරුණාත් අබේසේකර, මම හිතන්නේ RNH පෙරේරා මහතාගේ පුත්‍රයෙක් තමයි මේ මෙතුමා ඇන්ටන් මහත්මයා. ඉතින් ඔයෙනි පසුවිමක් තමයි CT ගැන කියන්න වෙන්නේ. අපි සීටීගේ චිත්‍රපටි දායකත්වය ගැන පසුව කතා කරමු. මම හිතන්නේ සුනිල් මම කැමති පොඩි වචන දෙකක් එකතු කරන්න. දැන් උත්තර ಭಾರತීය හෝ වෙනත් රාග සංගීත ශෛලියක සිරකරුවෙකු නූනහම එහෙම සංගීතඥයෙකුට තමයි නිදහසේ සැරිසරන්න පුළුවන් වෙන්නේ. දැන් සීටී ෆ්‍රෑන්ඩුගේ ගීතවල තනු වැඩි හරියක් නිර්මාණය කරලා දෙන්නේ සීටීමයි. ඔහු අර විදිය ශික්ෂණයක් නොතිබුණු කෙනෙක් නිසා ඔහුට පුළුවන් වුණා අනන්ත අවකාශයට යන්න. ප්‍රේමසිරි කේම දාසය. ප්‍රේමසිරි මම කියන්න උත්සාහ කරේ ඒකයි. ඒකත් අර කිසියම් රාග සංගීත ප්‍රකාරයක හිර නූනහම ඔහුට විශාල නිදහස් අවකාශයක් එනවා. සීටී ෆ්‍රෑන්ඩුගේ ගීතවල තියෙන රහස මම හිතන්නේ අර බටේර ආරයි ඔහුගේ නිදහසේ සැරිසැරීමයි තුල තමයි අර සරල ඉතාම මේ ඕනෑම ගැමියෙකුට නාගරිකයෙකුට ඉහළ පැලැන්තිය කෙනෙකුට බටේර සංගීත රස විඳින කෙනෙකුට හැම කෙනෙකුටම මේ මැද තැනකට ඒක ගේන්න පුළුවන්නේ ඔහුගේ නිදහස් චින්තනය නිසා. නිදහස් ආර නිසා. සීටී ෆ්‍රනාන්දු මේ හැම කලාකරුවෙක් එක්කම ගත්තොත් දැන් ඔහුගේ ගී නිර්මාණයන් මුල් නිර්මාණයන් 40 දශකයේ බිහිවන්නේ. 40 දශකයේ ගීත ගායනා කරනකොට එක පැත්තකින් ආනන්ද සමරකෝන්ගේ ගී ඇහෙනවා, තව පැත්තකින් සුනිල් ශාන්තයන් ගීත ගායනා කරනවා. මේ සේරම මේ එකම ශාඛාවක අතු නැතර ඔබතුමා කිව්ව වගේ ලියලමින් පවතින. හැබැයි යම් යම් චරිත පිළිබඳ වැඩිපුර කතා කරනවා. නමුත් සීටීලා ගීත ගායනා කරගෙන නූතනයට පැමිණෙනවා. අපි මේ සම්දිෂ්ඨානය කරන තුරු තවත් සුවිශේෂී ගීයක් මේ රසමිතින්ට සුතනම් වෙන්නේ. ආනෙදිඟක් ඉඳකෝ ඔය දැත පොඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල ආනෙදිඟක් ඉඳකෝ බල බල කියන්නේ දින්ගක් ඉන්නකෝ
ආනේ තිඟක් ඉන්ද කෝය නැත පොඩක් දෙන්ද කෝ ඇයිද කලබල අහක බල බල කියන්නේ තිඟක් ඉන්ද කෝ මාමගේ කුඹුරේදී බැලක් ඉන්තන දවසේදී උච්චි මාමගේ කුඹුරේදී බැලක් ඉන්තන දවසේදී දනක් මඩේ එරියේවි එදා පැල හිටවූ හැටි දනක් මඩේ එරියේවි එදා පැල හිටවූ හැටි තාම මතකයි ඒ වගේමයි දෙදුල් අව්වේ සැරිසැරි ආනිතියක් ඉන්න කෝය සැත පොඩක් දෙන්න ඇයිද කලබල අහක බල බල කියන්නේ තිඟක් ඉන්න කෝ නාන විට ජීවම තොල උඹු ගහයට මස කැලේ නාන විට දී ඔබ තොල ඉසත් ජලේ ඉලිගිලි එයත් ලියපුන් ඉසත් ජලේ ඉලිගිලි එයත් ලියපුන් කෙලි කෙලි දැස නලව දිනහස් හැලුවා ලබටි මුහුණේ මල් පිපි ආනේ තිඟක් ඉන්න කෝය සැත පොඩක් සින්ද ඇයිද කලබල අහක බල බල කියන්නේ තිඟක් ඉන්න කෝ ආනේ තිඟක් ඉන්න කෝය සැත පොඩක් සින්ද ඇයිද කලබල අහක බල බල යන්නේ තිඟක් ඉන්න කෝ මේ අපි ආන සීටි අපි අසහපුරුදු සීටි ඔව් මේ සෞර්ධ රසිකයා එක්ක මේ ගනුදෙනුව කරනකොට මේ ගී ගුවන්විදුලියෙන් ඇහෙනකොට හැකියාව ගීත ඇටි මෙලදී අරගෙන අහනකොට ඒ වගේම තව පැත්තකින් සීටි ප්‍රනාන්දුව ඔසවා තබනවා ප්‍රාසංගික වේදිකාවෙන් ලංකාවේ ප්‍රාසංගික වේදිකා කලාව බොහෝ දුර ඈතකට තිබෙනවා අද තරම් දියුණු තාක්ෂණ නොමැතිවද ඒ යුගයේ මෙය සුවිශේෂ අත්දැකීමක් රසික ජනතාවට තියෙන තාක්ෂණය අනුව ෆීලික්ස් ඇන්ටන් මහත්මයා අපි යමුද අතීතයට ඔව් දැන් මම ඊට ඉස්සෙල්ලා මේ ගුවන්විදුලිය ගැන සඳහන් කරපු නිසා ඒ ගැනත් පොඩ්ඩක් වචන කතා කරන්න ඕනේ මොකද මමත් ගුවන්විදුලිය හැමෝම පය ගහපුද වෙන්නේ නේද 20ක්ම සේවය කරා ඒකම ශබ්ද පරිපාලකරෙක් වශයෙන් සහ වැඩසටහන් නිෂ්පාදකවරෙක් වශයෙන් ඔය කතන්දරි මම දන්නවා මොකද ඒ දවස්වල මුල් යුගයේ සංගීත අංශවල බහරව හිටියේ ලොක්කො හිටියේ ඉන්දියානු සංගීතයේ ආධාරලා ඒ පාස් වෙච්චා ඒ වගේ හිටියේ ඉතින් ඒගොල්ලොන්ගේ ඇඟේ තියෙන ඒ වයකින්ද ඒගොල්ලන්ට පේන්නන්න බෑ අනිත් පැත්ත ඒ කියන්නේ අත් වශයෙන්ම අපිට මේ සංගීතය කියන එක විශ්වබෝධයක් ඒක අපිට මේ අර සංගීතයේ මේ සංගීතය කියලා වෙන් කරන්න බෑ හැම එකෙම එන දේ අපි ගන්න ඕනේ ඉතින් අපි අත් වශයෙන් මම පුද්ගලිකව සතුටු වෙනවා මමත් එක පැත්තකට ගැතුන්නේ ඉතින් ඒ වගේ ඔය කිව්වාගේ ප්‍රශ්නේ ඔය ආවා වෙන්න ඇති ඊට පස්සෙත් ආවා එක්තරා යුගයකදී ඒක නැති වුණා නැතුනේ ඔය වැඩසටහන් වලට ඉස්සර ගේන්න බෑ මේ බටහිර සංගීත භාණ්ඩ ඒකත් ලොකු අඩුපාඩුවක් වුණා එහෙම තිබෙද්දී ටික ටික නැති වෙලා මම හිතනවා මේ මිලන් මල්ලවාරිච්ච කේඩිකේ ධර්මවර්ධන ඒ වගේ අය ආපු යුගයේ සින්දු මේ ආපු දවස්වල ඒ වෙන තමයි ටික ටික වෙනස් වෙලා අනිත් පැත්තට ගියේ ක්ලැරන්ස් විජේවර්ධන ඔව් ක්ලැරන්ස්ලා යුගය ඊට පස්සේ ගියා ඔය මට මිලේ මම මතක් කරන්නේ තිස්ස අභිෂේක කරත් මොකද මට මතකයි මගේ අසම හොඳට මට මතකයි ඔහු එක්තරා අවස්ථාවකදී
ඔය ගැන සටන් කර කර මේ ආගිව කරනත් මට ඒ දර්ශනෙත් මට මතකයි. විශේෂයෙන්ම මේ PL සෝමපාල මහත්මයා උගක් අභියෝග වලට ලක් වුණා. ඔව් මේ ෆීලික්ස් උත්තන් ඇත්තට මේ බටහිර ආරේ ගී පටන් ගත්ත යුගයේ පස්සේ එක්කෙනෙක්. මට මේ මම මතක් කරන්න කැමති කාන්ති වක්වැල්ල. ඔව්. විවියෙන්ද සිල්වා බොරලැස්ස. සිඩ්නි ආටිගල වගේ අය තමයි මං හිතන්නේ මේ බටහිර මගේ. ඈ රෝහිත ජයසිංහ. ඔව් රෝහිත ජයසිංහ. ඒ වගේ ගායකයෝ තමයි මේ බටහිර ආරේ ගීත කෙමෙන් ගුවන් විදුලියට ඇතුල් කරේ. ඔව්. විවියෙන්ද සිල්වා බොරලැස්ස කියන දුරපේන දලිසලා වගේ ගීතයක් තියෙන බටහිර ආර. හැබැයි හරිම කංකළු ගීත. ඔව්. ඉතින් දැන් ඔබ කිව්වා ගැර පෙන්නන්න බෑ කියන වචනේ මගේ දැන් ටිකක් සැර වැඩි දන්නේ නැහැ. මොක වුණත් ඇයි ඒ හිටපු සංගීත විශාරදවරු තමන් ඉගෙනගත්ත ශාස්ත්‍රයට ලොකු භක්තියක් තිබුණා. අන්න ඒක නිසා තමයි දොස් කියන්නේ. නෑ මම දොස් කියන්නේ නෑ දොස් කියනවා නෙමෙයි. ඒ භක්තිය වැඩිකමට වෙන්න පුළුවන්. ඒකෙන් හැබැයි අඩුපාඩුවක් සිද්ධ වුණා. සිද්ධ වුණා සිද්ධ වුණා. මම නම් කෙලින්ම කියනවා ඒ සංගීත ප්‍රතිපත්තියේ වැරදි. වැරදි තමයි. මම විචාරකෙක් නෙමෙයි රසිකෙක් කියමුකෝ. රසිකෙක් විදිහට මම දකිනවා ඒක වැරදි. නෑ වැරදි බෝ කක් දේවල් නැතෝ කියලා දිනවා. නෑ එහෙම දැන් නවත්තන්න බෑ කියලා දැන් අද ඔප්පෙලා තියෙනවනේ. ඒක තමයි. ඒකයි මම කියන්නේ වෙන දේ. කෙනෙක් වශයෙන් මම ඒකෙන් ටක් කනකට මේ මම හුවා දැක්වි. දැන් කොහොමද මට තාමත් මතකයි තවත් දේවල් සුනි ශාන්තයන් ඔය මිල්ටන් මල්ලවාරච්චි කියන ශිල්පියා ගැන පුද්ගලිකව මාත් එක්ක අගේ කරලා තියෙනවා. ඒ කියන්නේ දවසක් ගුවන් විදුලි වැඩසටහනකට ඇවිල්ලා සුනි ශාන්තයන් වැඩසටහන් කරලා මම ශබ්ද පාරපාලේ වැඩ කරගෙන ඉන්න කාලේ ඉතින් අපි දෙන්නම ඇවිදගෙන එනකොට කොරිඩෝ එක දිගේ කැන්ටින් එකට යනකොට මෙයා මිල්ටන් මල්ලවාරච්චි ගීතයක් ඇහුණා. ඒතන හඬකින් මේ තැනකින් එහෙනකොට බඩ නවතින්න කියලා කිව්වා. මම හරි කැමති මේ ශිල්පියට. මම ගෙදරදී බෙෆර්ස් දාලා තමයි මේ ගීතය අහන්නේ. මේ මෙයා මෙහෙණි පිදෙන්න තිබුණේ ඇමරිකාවේ ගුවා. හරි ඒ වගේ දෙයක් මට කිව්වා. මම ඔක මිල්ටන් මල්ලවාරච්චිට කිව්වා. මම හිතනවා මම ඒක දිවයින වගේ පත්‍රෙට කියලා ඒක රූපවාහිනී සංග්‍රහයක් දාලා තිබුණා පස්සේ මම කිව්වා බා. ඒක මිල්ටන්ට කිව්වට මිල්ටන් එක ඇත්තට ගණන් ගත්තේ නැහැ. මිල්ටන්ට ඒක ඇත්තට මෙයා ගණන් ගත්තේ නැහැ. මට ඇත්ත වශයෙන් මේක තමයි කාරණේ. ඉතින් මොකද සුනිල් ශාන්ත අගේ කර අය වගේ දේවල් මම කිව්වා මට මතක් වුණේ. ඉතින් කොහොම වුණත් දැන් අපි මේ සීටි ප්‍රනන්දු මහත්මයා ගැන කතා කරමු. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම හොඳටම මමත් ගීතවලට හුඟක් ආස කරපු එක්කෙනි පුංචි කාලේ ඉඳලා. ඉතින් ඒකතව මේ ඉතින් අපිට හුඟක් නිතර කියපු ගීත අතරේ බොහෝම අමතකම වෙන ශිල්පියෙක් තමයි සීටි ප්‍රනන්දු. ඒ කියන්නේ සීටි ප්‍රනන්දුගේ ගීතවල විශේෂය තමයි ඔහුට පන්තියක් තිබුණේ නැහැ. සමාජයේ හැම පන්තියකමයි අගේ කරා. දැන් බලන්න වැඩි අධ්‍යාපනයක් නොලැබූ කට්ටිය ඉඳලා අතිශය අධ්‍යාපන ලැබූ උගාක් ලොකු වෘත්තියක් කරන අය පවා ඔවුන්ගේ ගෙදර වාදනය කරනවා. අර කම්කරුවෙක් පවා ඒ ගීතය ගැන උගාක් ගීත. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා එයා පොදුය හැමෝගෙම වස්තුවක් වගේ. ඒක එකක්. අනිත් එක මේ වයස පරතරය පුංචි ළමයාගේ ඉඳලා තරුණයටත් ගීත තියෙනවා. එම ගීතේම මහලු අයත් අගේ කරන්නේ. ඒකත් අපි මෙලම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මට මම හරිම බොහොම ප්‍රිය කරපු ගායකයෙක්. ඒතොර මම ගුවන් විදුලියට බැඳිලා ඊට පස්සේ මම 71 දශකයේ තමයි 71 තමයි මම ගායකයෙක් වුණේ. ඊට පස්සේ ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න ආවා. ඒ දවස්වල මට නිතර මුණ ගැහුණා සීටි ප්‍රාන්දු කියන මේ ශ්‍රේෂ්ඨ ශිල්පියා. ඌ අපිට හුඟක් පරණ කෙනෙක් ඒ වුණාට. හැබැයි ඌගේ විශේෂ ගතියක් තිබුණා. දැන් අපි ඉස්සර හැමෝම එකට ෂෝ එකට යන්නේ කට්ටියම එක බස් එකක් ලෑස්ති කරන්න හැමෝටම යන්නේ. ඉතින් කට්ටියම ඕක යන්නේ. ඒ යනකොට ඉතින් අය කියන්න දෙයක් නැහැ. අපි විහිළු තාලු පිරීලා ඉතින් යන හැර ඉන්න දෙන්නේ නැහැ. ඔයගේ දේවල් තියෙනවා. ඉතින් මම ඕව මොකටත් වෙන්නේ නැතුව එක පැත්තකට පිටිපස්ස එක තැනක වාඩිනා සීටි නිතර නෝටිස් කරනවා. සීටි හැමදාම කියන ෆීලික්ස් මම එන්න ඔයත් එක්ක යන්න. ඒ කෙලියම එන මන්නකට ඇවිල්ලා අපි දෙන්න එක තැනක යන්නේ. මොකද මේ මේ ප්‍රශ්න එක දේවල් වලට යන්නේ. හඳ වෙන්න කැමති. ඈ නිහඬව යන්න කැමති. ඉතින් ඔව් ඇත්ත වශයෙන්ම හොයේදී ඇති පුද්ගලෙ. ඉතින් ඒවත් මට මේල මතක් වෙනවා. මොකද අපි දැන් දර්ශන යනකොට උංගක යා දැන් සත්‍යන්තයේ ඒ දවසල තිබුණා මේ කැන්ඩි ලීග් ක්ලබ් වල මේකටත් අපි ශිල්පීන් හතර දෙනෙක් සහභාගී වෙනවා. උංගක අවස්ථාවල සීටි යනවා. ඒක අපිත් එකට ගිහලා තිබුණා. ඉතින් ඔහුගේ ඒ ගතිගුණ ගැනත් මට මේල ආදරෙන් මම මතක් කරනවා. අනිත් එක මම හිතන්නේ විදේශීය ප්‍රසංග වල ප්‍රෝග්‍රෑමියෙක් නේද මේ දැන් අද නම් හැම කෙනෙක්ම යන විදේශීය ප්‍රසංග වලට මට පටන් ගත්තා. ඔව් මම හිතන්නේ 1967 තමයි 1967 තමයි ලාංකික ගායන ශිල්පියෙක් විදේශ මේකක් මම හිතන්නේ මුලින් ප්‍රසංගයක් තිබ්බේ. ඒකට ගියේ සීටි තමයි පැට්‍රික් දෙනි පිටේ ඇතුළ කට්ටිය ගියා. මම හිතන එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්විස්තර්ලන්තය වගේ තන රටවල් ගන්නකට ගිහිල්ලා බොහොම සාර්ථකව සංගීත ප්‍රසංගයක් කරලා ආවා සීටි. අපි මේ තොරතුරු තවදුරටත් දෙකිනෙක ගලපමු. මේ ගීත ලයිස්තුවේ අපි තෝරාගෙන තිබෙන තවත් සුන්දරපර ගීයකට අපේ අවධානය යොමු කරලා දැන් අපි අහපු ගීත
හැම එකක්ම එකිනෙකට වෙනස් ගීත. මේ හැම සමහර වෙලාවට අපි දැන් නූතන යහන ගීත ප්‍රේමයේ මතම වැළපෙන ගීත බවට පත් වෙනවා. නමුත් සීටි ඊට වඩා ජන හදවත් තුළ තිබෙන පොදු අත්දැකීම තමයි ගීතයකට ගත්තා. අන්න ඒ නිසා තමයි අර ෆීලික්ස් ඇන්ටන් මහත්මයා කිව්ව වගේම හැම කෙනෙක්ම මේ ගීතවලට ආදරය කරන්න පටන් ගත්තේ ඒ අර්ථයෙන්ද ඒ රිද්මයෙන්ද ඔවුන්ගේ ජීවිත හා ගැළපෙන නිසා. ඒ නිසා මේ රටේ මහා රසික ප්‍රසාදයක් මේ ශිල්පියාට හිමි වෙලා තිබුණා. මෙන්න මේ ගීය තවත් අපේ හදවත හා බැඳි අත්දැකීමක් මුහු කරන ගීයක්. බඩගිනි වෙලා ගොඩ වුණ කල පුතුගේ ගෙට මායකිනිය කලෙස පෙනුනයි ලේලියට දරු සෙනෙහසින් නැඟලේ පෙර ලුණේ කිරට අම්මද බිරින්දද ලොකු වැඩියෙන් නුඹට සඳ වට රන් තරු ඇකුළු පිටේවා ඉරුට වලාකුළු සලු පැලදේවා උළුවෙහි මිනිමුතු කැටදීවේවා උතේකුට අම්මගේ අගය දැනේවා ගඟුලට ඇති බර දියරැල කතරට ඇති පර සුදු වැලි නේදු ළඟකට ඇති හැඩ යහගුණ නේදු පවකට ඇති සැප දරු සැප නේදු ළඟකට ඇති හැඩ නැති කල දුමක් කොහින්ද පින්නක් නැති කල මෙතක් කොහින්ද වහලක් නැති කල ගෙයක් කොහින්ද අම්මෙකු නැති කල සඟවට රන්තරු කැකුළු පිටේවා ඉරුට වලාකුළු සලු පැලදේවා උළුවෙහි මිනිමුතු කැටදීවේවා උතේකුට අම්මගේ අගය දැනේවා.
ලියනගේ ඇන්ටන් පෙරේර කියන්නේ සිටි ප්‍රනාන්දු මහත්මගේ ළඟම ඥාති පුත්‍රයෙක්. ඔහු ළඟ තිබෙනවා මේ අර ෆීලික්ස් ඇන්ටන් මහත්මගේ විදේශ සංචාර පිළිබඳ සහ ඒ තොරතුරු ගැන සහ සීටී පිළිබඳ හොයාගත්ත බොහෝ කරුණු. අපි කැමති විදේශ සංචාර කියන කොටසින් අපි කතා කළොත් එහෙම ඔහු කොයි විදිහකට මේ මුල් යුගයේ මේ සංචාරවලට සහභාගී වෙලා තියෙන්නේ? ඒ අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාන්තාරු කණ්ඩායම් වල තමයි සීටී පටන්. අපි කිව්වේ ආදරයට කිව්වේ ශ්‍රී ලංකා කියලා. ඒ කාන්තාරු කණ්ඩායමේ ඉද්දී 52 එලිසබත් රජිනට උතුණු පැළඳීමේ උත්සවයට බින්ස මා කියන මාලිගාවට ගියා කණ්ඩායමක්. ඒකට ඒ ගිය කණ්ඩායමට සීටිව තේරුණා. ඒක තමයි මම හිතන්නේ ලාංකිකයෙක් ඉස්සලාම ගිය මේ පළවෙනි ගමන. ඊට පස්සේ 1969 මේ මැඩම් ඩෙල්ගාඩෝ කියලා යුරෝපිය ලේඩි කෙනෙක් ආවා මේ ගෝල්ෆේස් හොටෙල් එකේ ඇවිල්ලා. එයා සීටිගේ මේ දක්ෂතාවය දැනගෙන එයාට 69 පොදුරාජ්‍ය මණ්ඩලයේ ශාලාවේ ගීත ගායන ආරාධන කෙරුවා. ඒ ආරාධනෙන් තමයි පළවෙනි ශ්‍රී ලාංකිකයා යුරෝපිය මේ ෂෝ එකක් කරපු පළවෙනි ශ්‍රී ලංකාවට ගිහිල්ලා සම්දර්ශනය පැවතුවා. මට මතකයි මගේ අක්කා කිව්වා ඒ සම්දර්ශනේ තියෙන දවසේ එයාව ගෙන්නෝලා ඒ ශාලාවේ තියලා එයාට කිව්වලු මේ මාමගේ සම්දර්ශනෙන්ද කියලා. අපිට ඉතින් හරි සන්තෝෂයි. ඒ සම්දර්ශනෙන් තමයි සීටීට ගෝල්ඩන් වොයිස් කියන සම්මානය දුන්නේ. මගේ මතකයේ හැටියට ඒ එන ගමන් ඒ අක්කගෙන් පණිවිඩ තරගෙන එයාපෝට් එකින් ගිහලා කෙලින්ම අපේ ගෙදරට ආවා. එතකොට අපිට ඇදලා පෙන්නුවා මේ රත්තරන් මයිකියක්. ඉතින් අපිට නිකන් මේ අපිට මේ නිකන් ලොකු බරමක් පහළ වුණා වගේ තේරුණා. මොකද ඒ තරමට අපි එක හරිම කිට්ටුවෙන් මං හිතන්නේ පවුලේ අය වශයෙන් අපි එක හරිම සුවදව හිටියා. ඒ වගේම සීටී ගැන මම හිතනවා නම් සොබාදාමට ආසා කරපු එක පුද්ගලෙක්. මොකද මගේ තාත්තා කියලා තියෙනවලු අම්මට එයාට සොබාදාම මොනාරි තියෙනවා නම් ඒ ගැන සින්දුවක් හදන්න කියලා. ඔබතුමාගේ තාත්තා නේද මුලින්ම? මගේ තාත්තා තමයි LRNH පෙරේරා කියන්නේ. තාත්තා තමයි සීටීට වැඩිම ගීත ගණක් ලියන පළවෙනි ගීත පින්සිදුවෙන්නේ අම්බිලිමාමේ බර භාගේ නැගටිව් සිංහලුනි සුවඳ රෝස මල් නෙලා. ඒ සින්දු සියල්ලම මේ නිෂ්පාදනය කරේ මගේ තාත්තා. මොකද සීටීගේ අම්මා තරුණ කාලේ තමයි නම අහපු හරියට අපිට සඳහන් කරන්නේ LRNH පෙරේරා. LRNH පෙරේරා. ඉතින් කියන්නේ RNH පෙරේරා කියන්නේ L එක පංගුවක් කරලා කියවෙන්නේ. ජාතිකම කොහොමද කියන එකත් අපිට පොඩ්ඩක් මෙතන. සීටීගේ තාත්තයි අපේ අම්මගේ තාත්තයි සහෝදරයෝ. සීටීගේ අම්මා තරුණ කාලේ නැති වුණාම සීටී විගක් කාලයක් මගේ ලොකු අක්කා කියලා තියෙනවා ගත කරලා තියෙන අපේ ගෙදර. ඒකෙන් එතකොට මගේ තාත්තා තමයි ගුවන්විදුලි සංස්ථාවේ, එතකොට කියන්නේ රේඩියෝ සිලෝන් කියලා බොරැල්ලේ ඉද්දි පළවෙනි සිංහල වැඩසටහන් සම්පාදක. එතකොට දේවිස් ගුරුගේ මහත්මයයි DM කොළගේ මහත්මයා තාත්තා අතරේ වැඩ කෙරුවා. මගේ ළඟ පින්තූර තිබුණා. මේ අවසනාවකට ඒ පින්තූර දැන් අපේ ළඟ නැහැ. එතකොට ඒ කාලේ සීටී මේ කනප්පුවක රෙද්ද බිමට දාන කනප්පුවක ඇතුලේ ගිහිලා සින්දු කියනවලු. එතකොට සෝරි තාත්තා කියලා තියෙනවා මේ ළමයට හොඳ ටැලන්ටක් තියෙනවා කියලා. ඒ පාර තමයි පින්සි දුවන්නේ කියන සින්දුව හදලා සීටීව ගායන වෘත්තියට ගෙනාවේ. ඒ වගේම තාත්තා සීටීටම කියලා. තාත්තා වෙන කාටවත් සින්දු ලියලා තිබුණේ නැහැ. තාත්තා සින්දු ලිව්වේ සීටීටමයි. ඥාතියෙක් වගේම තාත්තා හරිම කැමැත්තෙන් හිටියා. වෙසක් ගිය මැයි ගිය දැන් මැයි ගිය කිව්වම කවුරුත් අහලා නැහැ. තුරු කැලෑ හිසරම කියලා සින්දුවක් හැදුවා. මැයි ගිය ඒක සීටී කෙරුවට අපි තාත්තා හැදුවේ. ඒ වගේම තාත්තා හැදුවා සීටීට සින්දු කියන්න කිව්වා. ආලෝකී කියා ලෝකියනා කියලා සින්දුවක්. ඒක තමයි දැනට අන්දගොළු මීරි මඩමේ ඇන්තම එක වුණේ. ඒකත් මේ මං හිතන්නේ මේ කවුරුත් ඒ සින්දුව අහලා නැතුව ඇති. මොකද ඒ තරමට ලස්සන සරල පදමාවල කණිත එක එයාගේ ගායන ශෛලියයි පදමාලාවෙම හරිම සරලයි. පොඩි ළමෙක්ටත් තේරෙනවා. මොකද මට මතකයි පහේ පන්තියේ පොත්වල දැන් බැලුවොත් හැම හයවෙනි පිටුවෙත් කොහෙද යනවා පින්සිදුවන්නේ සින්දුව තියෙනවා. ඉතින් මට මගේ පුතා ඔය පාඩම කරද්දිත් ටීචර් කිව්වලු අද තිලන නැගිටින්න සීයාගේ සින්දුවක් කියලා.
ඉතින් අපිට හරි ගෞරවයක් තාත්තා සිංකර වගේම අපේ මාමා සින්දු කියපු එක ගැන. ඉතින් අද මම තනි විශේෂයෙන්ම උදේ මහත්මයාටින් මම ඉතාමත්ම ස්තුතන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නාට. මොකද හරි විරල අවස්ථාවක් මේ වගේ එන්න සීටි ගැන කතා කරන්නත් මගේ තාත්තා ගැන වචනයක් කියන්නත්. දැන් මේ ගුරුට මණ්ඩල මහත්මයා මෙතුම සඳහන් කරපු මේ මුල් විදේශ සංචාරයේදී මේ BBC වැඩසටහන සඳහා සමගින් සංදේශ වැඩසටහනට සහභාගී වුණා. ඔව් මේ මහ ආචාර්ය සුනන්ද මහේන්ද්‍රවකට BBC හිටියේ. ඔව් එතකොට මම ගිහලා එතුමා සමග කරපු සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ පින්තූරයක් මම අරන් ආවා. සංදේශය කියන වැඩසටහන. දැන් මේ RNH පෙර මේ මෙතුමාගේ මේ පුත්‍රයා ඉන්න වෙලාවේ මම කියන්න කැමති දැන් මේ සීටි ෆර්නෑන්ඩෝ මේ ඔහුගේ ඉතාම විශිෂ්ට ගීත වැඩි හරියක් ලියලා දෙන RNH පෙර එල් ලකුරු අපි අහලා නැහැ. මේ මම හිතන් ලියන ගේ වෙන්නේ ඒ අපිට වෙන්නේ නැති. දැන් මේ 1962 මේ සීටි හඬ පොත කියන පොත එලි දක්වනවා සීටි ෆර්නෑන්ඩෝ. ඒකේ මේ පෙරවදන ලියනවා සීටි ෆර්නෑන්ඩෝ. ඒකේ මෙහෙම සඳහන් කරනවා. මාගේ ගීතයන් කිසියම් ජනප්‍රියත්වයක් උසුලන්නේ නම් ඒ බෙහෙවින්ම ගීත රචකයින්ගේ උසස් රචනා නිසා බව සඳහන් කළ යුතුය. උසස් රචනා මගින් සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කළ සියලුම රචකයින්ට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි. පින් සිදුවන්නේ අම්බිලි මාමේ, බරබාගේ, පෙම්බර මෑණී ආදී ගීත රසකම රචක දැනට ජීවතුන් අතර නැති. ඒ කියන්නේ 62ටත් කලින් නැති වුණේ නේ? තාත්තා නැතුනේ 1958. මේ 62 ලියන්නේ ජීවතුන් අතර නැති RNH පෙරේරා මහතා මෙහිලා සාදරයෙන් සමරනු කැමැත්තෙමි. එතුමා මම හිතන්නේ මේ ගීත සරත් විමලවීර, සුසිල් සේනාධීර, ඇලන්සන් පියදාස, කරුණාරත්න අබේසේකර ආදී රාශියක් ලියලා තිනවා. නමුත් වැඩිපුරම ලියලා තියෙන්නේ RNH පෙරේරා. ඉතින් එතුමා කෙරෙහි විශාල භක්තියක් මේ සීටි ෆර්නෑන්ඩෝ තුල තිබුණ බව මේ පෙරවදන දක්වන සඳහනෙන් අපිට පැහැදිලිවම පේනවා. මගේ ජීවිතේ මම ගායක ආශ්‍රය කරලා තිනෝ ගායකව. මොකද මම සංගීතයට ඇලුම් කරන ඒ 90 ගිය කෙනෙක්. නමුත් මගේ මාමා හින්දා කියනවනේ මේ මම දැකපු හරිම නිහතමානි පුද්ගලයෙක් තමයි සීටි කියන්නේ. මේ අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා විශේෂයෙන් අපේ ලොකු අක්ක රංජිනි. එයාගේ ගෙදර ගිහිල්ලා ඉද්දී සර්ම ඇඳගෙන ඉද්දී තමයි එනවා අර සින්දු අහලා. ඉතින් මං කියනවා ශ්‍රී ලංකල් අහා රයිට් රයිට් සින්දුවක් කියන්නද කියන්නේ කියලා අර ළමයින්ට සින්දුවක් කියනවනේ. ඉතින් මම පුදුම වෙනවා මේ මෙච්චර ලොකු මිනිහෙක් ගෙදරකට ඇවිල්ලා බලන් දෙන ළමයින්ට සින්දුවක් කියනවා. එතුමාගේ මයිතනෝක ඔක හරි විරල මේ ගතිගුණයක් නේද? දැන් එතුමා කොහොමද මේ භාෂා මේ භාවිතාව දිහා බලනකොට අපිට හිතෙන මේ සිංහල ප්‍රවීණත්වයක් ලබා ගත්තේ කොහොමද? වෘත්තිය මොකක්ද දන්නේ කරේ? ඔබතුමාගේ පියා මේ RNH පෙර මහත්මයා මගේ පියා වෘත්තියෙන් ට්‍රේනින්ග් ඒකට කියන්නේ උපාධිධාරී ගුරුවරයෙක්. පුහුණු ගුරුවරයෙක්. සාන්ත පුහුණු ගුරුවරයෙක්. සාන්ත ජෝසප් විද්‍යාලේ තමයි මරදානි ගැන්නුවේ. ඔහුම ඉද්දි එයාගේ පරිවර්තන ලංකාවේ එකම පරිවර්තකයා 57 දශකේ හොඳම පරිවර්තනයට තෑග්ග හම්බුනේ. ජේනාය රුදුරු බලුව ජේනාය. ෂර්ලොක් හෝම්ස්ගේ රුදුරු බලුව චාර්ලස් එම්ලි බ්‍රොන්ටිගේ ජේනාය. එතකොට ඒ කාලේ මේ තාත්තාගේ භාෂා දෙක ගැන අදහස් දැක්ව ජයජාවතන මහත්මයා එයාව පොල් පරීක්ෂණ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියට ගත්තා. එයා මිය යන විට ඒ වෘත්තිය තමයි අන්තිමට හිටියේ. සිංහල භාෂාවද කියන්නේ? සිංහලද කියන්නේ? සිංහල භාෂාව. මොකද එයා මේ සිංහ පොතක් පරිවර්තන කරද්දී මට මතකයි අක්ක කියනවා එක පිටුවෙන් පිටුව පරිවර්තනය කරනවලු. ඒ ගලවල පිටුව අක්ක එකව කෙරුවලු. මම ඇයි කියලා. ඒතර එයා කියනවා තාත්තා කියනවලු අර එතකොට එක පාට පොත දකින්නට වැඩිය දවසින් දවස පිටුව අඩුවෙද්දී එයාට අපි සීටි ෆර්නාන්ඩෝ ගැයූ තවත් මතක හිටින ගීයක මිහිර උදාහරණ කොට ගයන්ට මේ සූදානම් වෙන්නේ. රන්තරු බැබලේ නිලාකාසේ
ඇතේ ඉන්නේ සීටි ප්‍රනාන්දුගේ අත්තිශ්‍ය ජනප්‍රිය පින්තූරයක් මේ තියෙන්නේ. ඒ කාලේ ආපු ගීත ඇල්බම රෙකෝඩ්ස්වල මේ පින්තූරය හුඟාක් තැන්වල දැක්වුණා. අද වුණත් ඔබ අන්තර්ජාලය සැරිසරුත් මේ පින්තූරයේ පිටපතක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. සීටි පිළිබඳ හුඟාක් අන්තර්ජාලයේ තොරතුරු ලිය වෙලා තිබෙනවා යම් කෙනෙක් ඒ පිළිබඳ හොයනවා. අර කලින් සඳහන් කරපු කතාවේදී තවත් සුවිශේෂී දෙයක් එකතු කරන්න ඕනේ. මේ තියන්නේ BBCයේ සංදේශය වැඩට සහන්ට ඕකන ලද සාකච්ඡාව. ඕක පස්සේ මේ 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 මගේ අතේ තියෙන මේ රෙකෝඩ් එකෙන් ගත්ත කවර එක ප්‍රින්ට් එකක් කොටසක් මේ හුඟක් දේවල් මේ විස්තර කරලා තිබෙනවා. මේ සංදේශය වැඩසටහනට සහභාගී වීම පිළිබඳවත් මෙහි විස්තර කරලා තිබෙනවා. මේ සහභාගී වුණන් පස්සේ මේ වැඩසටහන අහගෙන ඉඳලා තියෙනවා. දැන් සිංහල සේවාවේ මේක සිංහල සංදේශයේ වැඩසටහනේ මෙහෙම යනකොට අප්‍රිකානු දේශයට ප්‍රචාරය කරන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ඔහු මේ සංගීත රිද්මයන් අහගෙන ඉඳලා මේ සංගීත රිද්මයන්නේ මුල් තියෙන්නේ අප්‍රිකාවේ කියලා පසුදා වැඩසටහනට සීටිව අරගෙන ගිහිල්ලා තියෙනවා අප්‍රිකාවට ආමන්ත්‍රණය කරලා. එතනදිත් මේ ගීත මේ විදිහටම ගායනා කරලා තියෙනවා. මේ කතාව කොහොම වුණත් මේ බටහිර තනු මේ නාද සිත්තම් මේවා අපේ සිංහල ගීතවලට අපිට අවශ්‍ය පරිදි එකතු කර ගැනීමෙහිලා සීටි මහා විප්ලවයක් කරලා තිබෙනවා. හොඳම උදාහරණේ ඔය සමන්සිල්ල මහත්මන් මමත් එක්වරක් ජපානයේදී ගිහිල්ලා එක ගැමි ගෙදර කතා කරගෙන ඉන්නකොට එහි එක් ගැහණු දරුවෙක් ගීතයක් ගායනා කළා. මේ ගීය හරි හුරුයි අපිට. ඊට පස්සේ සමන් නන්ද ගීත ගැන සමන්සිල්ල ඒ මොහොතේ මේ ගීතේ නවත්වන මේ මොහොතේ ඉන්න අපි ගාවත් තියෙන ඔකටම ගීතේ කියලා ඒ ළඟින් යන ගීයක්. ඒක තමයි අර ටකේ බැඳෙන මල්වානේ කියන ගීය සීටි ප්‍රනාන්දු ඒ වගේම ගායනා කළා. මේ ලෝකයේ තියෙන මේ විශ්ව සංගීතය වාගෙන යාමේ මේ ප්‍රවණතාවේ සීටිට එකතු වුණේ කොහොමද අනුර ජයසිංහ? ඉතින් මම දැන් ඒ ගැන මට එහෙම කියන්න අමාරුයි මේ සුරවීර. මොකද දැන් අපි කවුරුත් හුඟක් කෙනෙක් ගීත ක්ෂේත්‍රයට ආවම සුව නිර්මාණ කතන්දරේ එන්නේ මේ රේඩියෝ සිලෝන් එකෙන්නේ.
එතන වාදනය කරන්න බෑකොම විශේෂයෙන් ඔය මගේ සුදු මාමේ වගේ සින්දු අර විදිහට ගහලා නෙබිල් සිං කරලා ඒක නවත්තන්න කියලා සීටි බ්ලූමකින් දුන්නම මං කැමති නෑ මගේ සින්දු වෙන අය කියනවට කියලා. එතකොට ඉන් පස්සේ තමයි මේ රේඩියෝ සිලෝන් එකේ ආවේ සුව නිර්මාණත් එක්ක එන්න කියලා. නැත්තම් හැමෝම ඉංග්‍රීසි තනුවකට සිංහල වචන දාලා කියනවා. මුලින්ම හින්දි තනුවලට කිව්වා. හින්දි තනුවලට කිව්වා. ඉතින් ඒක ඉංග්‍රීසි තනුවලට කිව්වේ. ඔව්. ඉතින් ඒක දැන් සිංහල ගීතයත්ම වෙනස් මේ 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 ගීත දෙකක් බවට පත් වෙනවනේ. පුන්සඳ හින එන්නේ ගීතය පසු කාලෙන වෙනස් වෙනකොට. එතනත් ඔය සීටි ප්‍රනන්ද සම්බන්ධයි. ඔව්. ඒක මොකද නෙවිල් ප්‍රනන්දගේ නෙවිල්ගේ මල්බාර හිමිදිරියේ මුලින්ම නෙවිල්ට වචන දුන්න එක්කෙනා ලියලා තියෙන්නේ පුන්සඳ හින එන්නේ මෙලඩියකට. නමුත් නෙවිල් එක තැටිගත කරනකොට මෙලඩිය වෙනස් කෙරුවා. එයාට ඕන විදිහට මෙලඩිය හැදුවා. හදලා තමයි මල්බර් හිමිදිරි අර විදිහට යන්නේ. නැත්තම් එයා මුලින් රේඩියෝ එකට නෙමෙයි ගෙදර තැටිගත කරලා සම්දර්ශන වල සිං කරලා තියෙන්නේ මේ පුන්සඳ හින එන්නේ මෙලඩියකින්. මොකද සීටි එපයි කියලා තියෙනවානේ මේ කරන්න. ඒ නිසා මේ ගෙදර සිං කරලා තියෙනවා. ඉතින් ඒක නේ ඒක තැටිගත කරලා රේඩියෝ වලට දුන්නේ එයාගේ මේ මේ තනුව හරි ගස්සලා. ඒ වගේ අපි කවුරුත් මේ මුලින් මම දන්නේ නැහැ මම දන්න තරමින් සමහරු මට විරුද්ධ වෙයි. මේ මුලින්ම සුව නිර්මාණ එක නෙමෙයි අපිට ඇහෙන එකකට අපි සමහරලාට වචන ටිකක් ලියලා ඒක කියනවා. එහෙම නැත්නම් ඒ භාෂාවෙන්ම කියනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඕක අර මේ ඕක මේ ප්‍රශ්නේ තියෙන්නේ තැටිගත කරන්න ගිහිපුවම අපේ රටේ තාම එහෙම නීති නැහෙනි. පිටරටක ගිහිපුවම මම සහභාගී හින්දා මන් දන්නේ මම වේදිකාවට නගින්න කලින් නිෂ්පාදකතුමාට දෙන්න ඕන මගේ සින්දුවේ පද රචකයා කවුද තනුලියලා තියෙන්නේ කවුද කියලා. මොකද ඒ දෙන්නට රොයල්ටි ගෙවනවා. හරිද? මට නෙමෙයි. මට සහභාගී වෙනවට ගානක් හම්බුවේ අර දෙන්නට රොයල්ටි යනවා. පද රචකයාටයි තනු ලියන එක්කෙනාටයි. ඒ දෙන්නට තමයි සින්දු ආйти. දැන් මම තනු හදලා ඔයා වචන ලිව්වොත් මෙයලව්ව කියවන්න පුළුවන්. මෙයලව් ඕන කෙනෙක් ලව්ව කියවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් මම හිතන්නේ මේ අර ඔයා කිව්වා වගේ මේ පල්ලියෙන්නේ පත්තරනේ සීටි බර. ඉතින් ඒ ආභාසය ඇවිල්ලා ඒ ගීත රටාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් එයාට අපහසුයක් තියෙන්නේ නැති අර රේඩියෝ සිලෝන් එකේ අර වගේ සංගීත බණ්ඩ පාවිච්චි කළා. ජයසිංහ මහත්මයා මේ අපිට ඇඟිල්ල දික් කරන්න බෑ කොතනකවත් සීටීට ආවල් ඉංග්‍රීසි ගීතේ අනුකරණය කළායි කියලා නේ. ඡායනුවාදයක් ඡායනුවාදයක් තියෙනවා. ඡායනුවාද ගීත සම තනුවක්ම තියෙනවා. ඇතම් ගීත ගත්තේ තියෙනවා. ඕනම ගීතයක් ඔරිජිනල් නෙමෙයි. අපි හැමෝටම ඇත්තටම හැමෝගෙම හිතේ ඇතින එක එක දේවල් අහලා එන දේවල් තමයි අපි ඇඟේ තියෙනවා. මම හිතන්නේ දැන් මම නිර්මාණය කරනකොට ඒ වගේ වෙනවා. කාටවත් අපි තනුවක් නිර්මාණය කරනකොට සම්පූර්ණයෙන්ම ස්වාධීන වෙන්නේ නැහැ. දැන් ඒක තමයි මම කියන්නේ. දැන් සීටි ෆර්නෑන්ඩෝ මේ තමන්ගේ ගීත නිර්මාණය කරන්න පටන් ගත්තට පස්සේ ඔහු අපමණ බටහිර ගීත අහන්නේ නැති. ඒවකට තීච්ච කණ්ඩායම් ගීත බටහිර තීච්ච වෙනත් තනු. නමුත් එයා තෝරගන්න ඇති අපේ රසිකයින්ට රසවිඳිය හැක්කේ මොනවද කියලා. ඉතින් ඊට ගැළපෙන සින්දු තමයි ඔහු තෝරගත්තේ. දැන් අපි බැලුවොත් අපේ ගීත පටන් ගන්නෙම අනුකරණ ගීතවලින්නේ. ග්‍රැම්ෆෝන් කැටිවල තියෙන්නේ වැඩි හරියක් හින්දුස්ථාන රාග. ඒ හින්දුස්ථාන රාග වලට වචන දුල් සල්වනේ එලකල් කිව්වත් මේ මගේ ජන්මභූමිය කිව්වත් මේ මොකද්ද දැන් පිටරටින් එන්නේ නැහැ කිව්වත් ඔක්කොම හින්දුස්ථාන ගීතයත් සීටිෆන් ඇන්ඩු බටහිර නැහැ. ඒකේම අනිත් පැත්ත බටහිර ගීත අහලා අපේ රසිකයින්ට උචිතයි හැඟෙන ගීත ඔහු ගැයුවා. දැන් අපි බලමුකෝ දැන් මේ දේවාර්ය සූර්යසේනලා හියුබර්ට් රාජපක්ෂලා සරණගුප්ත අමරසිංහලා කියපු සින්දු. දැන් ඒවා තිබුණේ මොකද්ද මහා මේ එකකටවත් නැති ගීත ආරක්. නමුත් සීටි ෆර්නෑන්ඩෝගේ බටහිර ගීත පුදුම විදිහක අපේ රසිකයින්ට අහන්න පුළුවන් විදිහේ ගීත. ඉතින් මං හිතන්නේ මෙන්න මේක තමයි මේ සීටි ෆර්නෑන්ඩෝගේ තනුවල තියෙන මේ අර ශාස්ත්‍රීය ඉංග්‍රීසි ශාස්ත්‍රීය පැත්තට යන්නෙත් නැතුව අපේ බටහිර මේ උත්තර ಭಾರತීය රාගධාරී පැත්තට යන්නෙත් නැතුව නිදහස් අවකාශය තුල මොකද්ද තැනක. ඒක මම හිතන්නේ සංගීතයක් හදාරපු කෙනෙකුට පුළුවන් මේක විග්‍රහ කරන්න. මම රසවත්දයක් ඒ නිර්මාණය. කොහොමද මේ ඉන්න තැන මොකද්ද කියලා සීටි ෆර්නෑන්ඩෝගේ තනුවල. ඉතින් මට පේන්නේ අපේ රසිකයින්ට පුදුම විදියට රස විඳින්න පුළුවන්. ඒකේ තවත් වර්ධනීය තැනක් තමයි ක්ලාරන්ස් විජය. ක්ලාරන්ස් විජය. ඔය දැන් ඊට පස්සේ ආවිල්ලා දැන් අද අපි නැවතුනොත් අර එදා පියානෝ වාදනය කරන්න නුදුන්නේ බටහිර මේ භාණ්ඩ වාදනයේ නුදුන්නු යුගයක් තිබුණු ගුවන් විදුලියේ තිබිච්ච යුගයක් පහු කළා. අද අපි බටහිර ආභාෂය මොනතරම් ලැබලා තියෙනවද? ඉතින් ඒකෙන් එක තැනක නවත්තන්න බෑනේ. අපි කවිය වෙනස් වුණා නම් නවකතාව වෙනස් වුණා නම් ගීතය විතරක් එක තැනක නවත්තලා තියන්න බෑ. ඉතින් අද වෙනකොට අපි මහා පරිමාණයෙන් ඈතට ගිහිල්ලා දැන් අද වෙලා තියෙන එක මම හිතන්නේ හානිකර තැනට ගිහිල්ලා. ප්‍රමාණිය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ මාධ්‍යයි මේ ඉන්ටර්නෙට් අරෝමය හරහා
ලෝකයේ කවර කසල ගොඩක් වුණත් අපිට එන තැල්ට ඇවිල්ලා. දැන් අපි සීටී ෆෝන් ඇන්ඩ්ල කරේ අපිට උචිත දේ තෝරගෙන ජනතාව අතරට ගෙනියන්න පුළුවන් වුණා. අද මේ හරි ලස්සනයි. දැන් මේ වචනවල තියෙන දේශීයත්වයත් මම හිතන්නේ බලපාන්න ඇති අපේ හැමෝටම. ඒක බරභාගය ගැන වුණත් බිලිඳා නැලවේ ලෝ වඩින්නේ මේ හැම එකකම අපේ ගැමි ජීවිතෙන් තියෙන. දැන් අර බටහිර කුසලානක දාලා දුන්නේ අපේ ජීවිතේ. අපේ ගැමියාර අපේ ගමේ సౌందර්ය දරුවා නේද? ඒකම නෑ මම කියන්නේ. ඒක නිසා මේ ප්‍රස්කෙන්ට් අතර යන්න ලඟුන් ලේසි වුණා. මම කිව්වේ නෑ කොපි කරලා කියලා මං කිව්වේ අර පල්ලියේ ආයත ආභාෂයේ නිකම් මේ භාෂා ආභාෂය නෝ අනිත් එක සුරවීර දැන් මෙහෙ තාම එහෙම නීති නැතුණාද මුළු ජාත්‍යන්තරයේම තියෙන නීතිය විශේෂයෙන් තනුවලට ඕනම කෙනෙක්ගේ තනුවකින් බාක් කියලා කියනවා එක දෙක ඉස්සරහින් මැද්දෙන් හෝ පස්සෙන් තුනකට යනකම් යන්න පුළුවන්. උසාවි ගියත් මියුසික් සීට් එක ලියලා ගත්තම එකයි ඒ තුන ඇතුළත ඔයාට මාරු වෙන්න ඕන තනුව. බාස් තුනකට යන්න පුළුවන්. ඉන් පස්සේ මාරු වෙන්න ඕන. බාස් හතරක් වෙනකන් ගියොත් ඔයාට නඩු දාන්න පුළුවන්. කොපිරයිට් ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් එනවා. ඉතින් මෙහි ඒක උත්තර කතා කරන්නේ නැහැ. මම කිය සුරට් කිව්ව මම කතා කරන්න කැමති නැහැ කියලා මිනිස්සු මට හිනා වෙනවා. නමුත් මෙතනින් එළියට යන්න ඕන. මොකද මට කතුරුභාගයේ මුදල් ලැබෙන නිසා මගේ සින්දු ඔක්කොම රෙජිස්ටර් කරලා තියෙන නිසා ප්‍රංශයෙන් මම මේවට මූණ දුන්නා. මට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. මගෙන් ඉස්සෙල්ලාම හැව්වේ ශ්‍රී ලංකාවේ කොපිරයිට් එකතු කරන ඇසෝසියේෂන් එකක් තියෙනවාද? රේඩියෝ ෆ්‍රාන්ස් එකේ ලොක්කා. මං කිව්වා නෑ එහෙනම් ඔබේ සින්දු අපිට වාදනය කරන්න බෑ. ඇයි? අපි ගෙවනවා. උඹලා රටේ ගෙවනවාද? මං කිව්වා නෑ කියලා. ඔක අනිත් එක්ක වාද තනුව නිර්මාපකයාට සහ රචකයාට IT කියන එකත් බටහිර රටවලින් ආපු දෙයක්. මොකද ඒගොල්ලෝ එහෙම කරේ ඒ සමාගම් ඉස්සර ඒ දෙන්නට විතරක් ගෙවලා ගීතය අරගෙන ඊට පස්සේ කලින් කාලේ ඒක එක ගායකයන් ලාව කියවනවා. ඒ ප්‍රශ්නේ නිහින් දෙකත් ඒක ඕක වෙනම අපිට සාකච්ඡා කළ යුතු දෙයක්. මං හිතන්නේ අපි ඕගෙන් සටන් කරන්න ඕනේ ගායකයෙක් වශයෙන් මම කියන්නේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. සිටි ප්‍රනාන්දුගේ ගීවල තිබෙන රහ අපිට මතු කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ රෑපැල් රැකලා ගීතය. මේ රෑපැල් රැකලා ගීතය එහි අත්දැකීම ලබන පදවල පදෙහි අලංගු ඒ අර්ථයේ අත්දැකීම ලබන උදවිය මේ ගීතේ විඳිනවා. අද හාරහාර විඳිනවා. ඒ වගේම ඉංග්‍රීසි ගීත අසමින් සිටි කළු සුද්දන් සිංහල ගීත අසන්නට පුරුදු වෙන කාලේ මෙහි තනුව කොළඹ ඉඳගෙන මේ වචනවලට විඳින්න පුරුදු වෙලා හිටියා. මේ දෙක අතර දන්වැලේ පුරුක් ඇමුණුවේ සිටි ප්‍රනාත් මේ එක් උදාහරණ ගීයක්. පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත පලයි වෙහෙසරිවන් වෙත කුරුලිය නලවා එඩ මද පවන සුවයි. පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත පලයි වෙහෙසරිවන් මද පවන සුවයි. වොල් පිණි මතලා හිරු රැසු වැටිලා මැණික් ලෙසින් මට බහතුන්දා විලෙන් නැඹරුණ මැණිකගේ නෙත් විලසේ. මෙදාසරේ පුරහන් කිරි වැටිලා සුළඟේ ලෙල දෙනවා කුබු කෙන්නාගෙන වරල වෙදායන් මැණිකව සිහි වෙනවා. පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත පරයි වෙහෙසනිවන් වෙත දුරුලිය නලවා එඬ මද පවන සුවයි.
අන්තමිට අඩුපාඩු පළඳන්නම් කෙල මාල සවන් යුග දෙලව විරන් තෝඩු ගේ පොඩි ඇති වැඩබල අවසන් මුත් එලියක් එහි නෑනේ මේ කන්නේතිම අසුවනු කැපුවම මැණිකෙන් එනවානේ පැල් රැකලා පැල් කවි කියලා කිඩි නැති දෙනෙක් පරයි වෙහෙස නිවන් දුරුලිය නලවා එන මද පවන පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙක්මයි වෙහෙස නිවන් දුරුලිය නලවා එන මද පවන තාම සිහිනේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ පෑ ආදලේ මා කොහොමින් දුරුල්ලේ නැහිර වූයේ මැනි මගේ ඇදුන්නවා මී ගඟුලේ හිනාමි මට තාම සිහිනේ ge geet raave pel rakala pel kavi kiyala nikina dinete marai veheshani manunata turiya nalawa ena mata pavana සිරි ප්‍රනාන්දුක ගී අපි විමර්ශනය කරනකොට සුල්මීදුගල මහත්ම අපි මේහුගේ ගී අතරතුර තිබෙන චිත්‍රපට ගීතය ඒවගේම ගුවන්දුලි සරල ගීතය සහ තැටි ගීතය පිළිබඳ වෙන වෙනම කතා කරන්න ඕන. අපි දැන් මේ කතාබහට ලක් නොවුණු තැනක් තමයි චිත්‍රපටය. චිත්‍රපට වෙනුවෙන් කොහොමද සීටි ප්‍රනාන්දු මහත්මගේ දායකත්වය? චිත්‍රපටි සඳහා සීටි මං හිතන්නේ මේ දෙපැත්තකින් දායක වෙලා තියෙනවා. එක පැත්ත තමයි නළුවෙක් විදිහට ඔහු චිත්‍රපට කීපයකම සුළු චරිත රඟපාලා තිනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අපි කවුරුත් දැකලා තියෙන ගම්පෙරළියේ චිත්‍රපටයේ මගුල් කපුවා විදිහට ඉන්නේ පෙනී සිටින්නේ සීටි ප්‍රනාන්දු. ඒ වගේම දෙයියන්ගේ රටේ පාරාවලළු වැනි චිත්‍රපටයේ කීපයකත් ඔහු රඟපෑවා. අනිත් එක මේ ගායකයෙක් විදිහට, පසුවීම් ගායකයෙක් විදිහට මේ මට මෑතදි කියවන්න ලැබුණා මේ ජයවිලල් විලේහුඩගේ පරණ ලිපියක්. ඒ ලිපියේ තියෙනවා මේ අපි මේ මීට කලින් අහපු අහලා නැති එක දෙයක්. ඒක තමයි මේ පියුමෙයි පැණිබොති වනබඹරු ගීතය මුලින්ම මේ චන්ඩියා චිත්‍රපටියට තමයි ගායනා කරලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ මේ ටයිටස් තොටවත්ත මහත්මයා හෝ කවුරු හෝ මම හිතන්නේ සිනමා සමාගම හෝ ඒ ගීතයට එච්චර ප්‍රිය කරලා නැහැ. ඒ ශෛලිය වෙනම ශෛලියක්නේ. ඉතින් ඒ නිසා පස්සේ තමයි මේ
තැටියකට වාදනය කරලා තියෙන්නේ. දැන් සීටීගේ අනිත් චිත්‍රපට ගීත ගත්තොත් අපිටම දැන් කවුද හරි එකේ මේ වදේකේ ජීවිතේ වගේ ගීතයක් මම හිතන්නේ අදටත් නේ. ඉතාම ජනප්‍රිය ගීතයක්. ඉතාම රසවත් ගීත. ඒ වගේම බොහොම සැඟවුණු ගීතයක් තියෙනවා මේ සඳ නැගෙද්දි චිත්‍රපටේ ලා තන නිල්ලයි හරිම ලස්සන ගීතයක්. ඔව් හරිම ලස්සන. ඔව් ඒ වගේම නිම්බලල්ල චිත්‍රපටේ නිසයිරු මුතුවැල් සැලෙන වෙලාවේ පෙම්කුරුළු චිත්‍රපටේ මීඹ වනේ ගී හඬ පතුරා කාටද ඒ වගේම දෙයියන්ගේ රටේ තිලකේ මම හිතන්නේ විරුදු ගීතයක් ගායනා කරනවා. ඔව් අර කෝපි කඩේ විරුදු තිලක ගායනා. සුරිදු සමන් හිමේ සමන් දේපීතන් කියලා ඒකේ මේ පෙනී සිටින්නේ සීටිමයි නේද? බොහොමයි. ඔව්. ඉතින් ওই විදිහට මේ සීටි ප්‍රනාන්දු චිත්‍රපටිය වලට සම්බන්ධ වෙනවා. හැබැයි මට හරි පුදුමයක් තියෙනවා මේ ලිස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපටිය වලට ඇයි සීටි සම්බන්ධ නොවුනේ කියලා. මොකද දැන් දෙලොවක් අතරේ අපි දකිනවා කණ්ඩායම් ගීතයක් තියෙනවා මේ ලොස්කබලොස් ගායන ගැයුම් නටන නැටුම් ගීතය. ඒ වගේම රන්සල්ලු චිත්‍රපටයේත් තියෙනවා බදුන් පිරි උතුරනමි වගේ ගීතයක් ඒත් නෙවිල් ප්‍රනාන්දු. ඉතින් මේ සීටීගේ හඳ ඒ ලෙස්ටර්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා නම් හරි වටිනවා කියලා මට හිතෙනවා. ඔය දැන් අගපාණ්ඩ ගත්තේගේ ඔහුගේ ගායකෙක් හැටියට ඔහුගේ දායකත්වයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නමුත් සඳහන් කරනවා මේ සීටීගේ මේ වියෝව සිදු දවසේ මෙන්න මෙහෙම සඳහනක් එකතු කරලාද වෙනවා. සීටී මගේ ගම්පෙරළේ චිත්‍රපටයේ රඟපෑවා. හොඳ නළුවෙකු වෙන්නත් ඔහු තුල ලොකු ආශාවක් තිබුණා. මගේ චිත්‍රපටවල වැඩිපුර ගීත නොතිබුණු නිසාත් ඒ තුළ තිබූ ගීත කීපය රූගත කලායට සීටීගේ හඬ නොසැසඳෙන නිසාත් සීටීව ගායනයෙන් මගේ චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම ගැන මාද පෞද්ගලිකවම දුක් වෙනවා. එමෙන්ම ඔහුට උචිත තවත් චරිතයක් නොතිබුණෙන් ඒටත් ඔහු සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් නොලැබී ගියා. මොනවා වුවද මා කවදත් සීටී ඉතා හොඳින් ප්‍රිය කළ කෙනෙක්. තිස්ස අබේසේකර සීටී ප්‍රනාන්දු නිතර අගය කරමින් කතා කළා. තිස්සත් මාත් එක් වූ බොහෝ විට සීටීගේ ගීත ගැන සාකච්ඡා කළා. මා ඔහුගේ ගීත අතරින් බරභාගයේ ගීතයට හුඟක්ම කැමතියි. ඒ පුංචි ළමයෙකුට මෙන්ම මහල්ලෙකුට වුවද රස විඳිය හැකි. සීටීගේ බොහෝ ගීතවල මේ ලක්ෂණය තිබුණා. ඒක බොහෝ දෙනෙකුට නැති ලක්ෂණයක්. සීටි ප්‍රනාන්දු සිංහල සංගීතයට නවපනක් දුන් කෙනෙක්. මට හිතෙනවා සීටී එක්තරා විප්ලවයක් කළා ගියා. ඔහුගේ හඬ වගේ හඬක් අපේ සංගීත ලෝකයේ වෙනත් අයෙකුට ඇත්තේ නැහැ. ඒ නිසායි ඔහුගේ වියෝව අපට තදින් දැනේ. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස්. අපි දැන් මේ ගීත ලයිස්තුවේ අපි අහන්න රසමිඳින්න උදාහරණ කොට ගයන්න සූදානම් කරලා තිබුණු තව එක් ගීතයට මේවා එක්තරා විදිහකින් එළඹෙන මතු පරම්පරාවත් ගායනා කරන ගීත තුන්කල්ලි නොමියෙන ගීත අම්බිලිමාමේ ගීතය මේට හොඳම උදාහරණයක්. යොදා සැදුවලා සලුද කියන්නේ පත් බලන්නේ ඔව විහිදන්නේ රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ පත් බලන්නේ ඔව විහිදන්නේ රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ මුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ සිසිල් සුලං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ අඳුරු කැලෑ දසත බලා පැනලා දුවන්නේ තුරු නැල වෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලා රේණු තලා බිම සරසන්නේ තුරුණැල වෙල්නේ සුවඳ හමන්නේ කුසුම් සලාරේනු තලා බිම සරසන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ සිරස සදන්නේ රැස් බලදන්නේ සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝකු පුදන්නේ සිරස සදන්නේ රැස් බලදන්නේ සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝකු පුදන්නේ මාමේ ඔබ මොකද කරන්නේ බුලුන් බලා යටින් ඉඳන්නේ බිල බලන්නේ සීටීගේ ගීත පිළිබඳ විමර්ශනය කිරීමේදී සීටීව ඉතාමත්ම හොඳින් නගේපු ඒ පිළිබඳ රසිකත්වයකින් යුතුව කතා කරපු ගීත විඳපු ලංකාවේ ඉන්න ප්‍රකට චරිතයක් තමයි හිටපු ප්‍රකට චරිතයක් තමයි රුක්මණි දේවිය. රුක්මණි දේවිය බොහෝ අවස්ථාවලදී සීටී පිළිබඳ කතා කරලා තිබෙනවා. ඒ ගීත පිළිබඳ මතක ස්මරණයන් කර තිබෙනවා. ඒ වගේම යුගගී ගායනා කර තිබෙනවා. ඒක කතාවක්. මට ඕන උනේ අපේ මේ ඥාති පුත්‍රයන් අසා දැනගන්න විශේෂයෙන්ම ඔබේ පියා සමග සීටී ප්‍රනාන්දු මහත්මයා මේ ගීත පිළිබඳ යම් ආකාරයක සාකච්ඡාවක් වෙනකොට අලුත් නිර්මාණයක් කරනකොට මේ දෙන්න එකට එකතු වෙලා මේ කටයුතු ලියදුනද නැත්නම් ඔබේ පියා ගීත ලියලා සීටීට ගෙනත් දුන්නද මේ කටයුතු කොහොම සිද්ධ වුනේ හොඳ නිර්මාණයක් බිහි වුණු වකවානුව පිළිබඳ කතා කරන්න මට මතකයි මගේ අම්මා කියනවා සෝභා සෞන්දර්යය ගැන හරියට ආසාවක් දැක්වා මගේ පියාත් සීටී ප්‍රනාන්ත මම කියන්නේ ශ්‍රී ලංකා කියලා ඉතින් ඔය අම්බිලි මාමේ ගීතේම මේ හවස් වලුවේ මේ හඳ දැකලා ඒ අදහස් ඇවිල්ලා තමයි තාත්තා ලියලා තියෙන්නේ. ලිව්වම ඉතින් සීටී හරි ආසයිලු සෞන්දර්ය ගැන. ඒ වගේම ওই බරභාගී ගීත ගැන අම්මා කියලා තිනවා ඔය මේ පාන්දරට ඇහෙනවලු ඔය ගැල් යනවා. ඒ සද්දෙටලු තාත්තා ඒක ලියලා සීටීට කතා කරලා කියලා තියෙන්නේ මේකත් සෞන්දර්ය සම්බන්ධව කියලා. ඒ වගේම තමයිලු පින්සිදුවන්නේ ලියන දවස්වලත් කුරුල්ලන්ගේ සද්ද. මොකද මගේ තාත්තා පුරුදු පොත් ලියන්න පාන්දර නැගිටලා. එතකොට ඒනවලු කුරුල්ලෝ එතකොට දකින්නවලු ළමයි කූඩු වලට ගල් ගහනවා. ඒ පාර තමයිලු සීටීව දාලා මේ සින්දු හදලා මේ මේක ඉස්සරහට ගෙන යන්න ඕන කියලා. ඉතින් හුඟක් වෙලාවට අපි බලලා තියෙනවා තව එක සින්දුවක් තිබුණා සවස කලෑලේ කියලා තාත්තා ලියපු එක. පාරුවේ යන සින්දුවක්. ඒකත් අපි අම්මා කියනවා ඒ පාරුවේ යන මිනිස්සු ගැන බලාන ඉඳලා ඒ ගැන අධ්‍යයනය කරලා තමයිලු තාත්තා සින්දුව හදන්නේ. හදන ගමන් සීටීට කියනවලු එන්න මේ සින්දුව හදනවා අපි ඉක්මනට රෙකෝඩ් කරමු කියලා. ඉතින් ඒ වගේම එක අත්දැකීමක් තමයි අපි අක්කා පොඩි කාලේ තාත්තා රේඩියෝ ශ්‍රවණ එකේ දවස සීටීගේ බිලිඳා නෑල්වේ කුලේ රෙකෝඩ් කරගෙන ඉඳලා තියෙන්නේ. ඉද්දි තාත්තා දවල්ට එනවලු බොරැල් ඉඳලා අපි පාගොඩීතේ ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරනවලු යන්න. ඉතින් තාත්තා හොයනවලු මේ සින්දුවට ළමේ කඩණෙක් ගැන. එතකොට එක කිරිගෙන මනුස්සෙක් හිටියා. එයා කිරිගෙනදී අපේ එක්කෙනෙක් අඬලා තියෙනවා. ඇඬුවම එයා තර ඔෑ කියලා අඬලා තියෙනවා. එතකොට තාත්තා මතකෙන් වගේ නැගිලා කිව්වලු තව කොච්චර ගෙවල් තියෙනවද කිරි විකුණ දෙන්න ඒක විකුණලෙන්න මං එක ඇඬෝනි බොරැලට කියලා. ඒ පුද්ගලයා වරගෙන ඒ සද්දෙට පිළඳාලැලුවේ කරලා පස්සේ පසු කාලෙක ඒ පුද්ගලයා අපිට රේඩියෝ සෝනනිකද හම්බුණා පෙත්තප්පු කියලා. එයාව තාත්තා රස්සාව දීලා මේ තිබුණා. ඉතින් අපි යනවා ළමා මණ්ඩලෙට ඇද්දි එයා තාත්තා මැරුණම මට මතකයි එයා ඉතින් අඬනවාගේ අපිව වදාගෙන මොකද එයාව එතනට ගෙනාවේ තාත්තා කියලා. මොකද අර පෙත්තප්පු කියලා එක එක සද්ද කිරුවා ළමා පිටියේ. ඒ ওই පුද්ගලයා. ඉතින් ඒ සින්දුව බිල්දාලන්නේ මේකුලේ රෙකෝඩ් කරලා තියෙන්නේ අර කටහඬ ඇහුණා විතරයි. බබා අඬනවා. ඒකට අර අරයයි ඉමිටේට් කෙරුවලු. අනුකරණය කෙරුවලු මේ ළමයාගේ සද්දේ. දැන් බිල්දාලන්නේ අඬන්නේ ඒ පෙත්තප්පු කියන පෙත්තප්පු කියන පුද්ගලයා. මට අවාසනාව කරගේ මේ පුද්ගලයා මොකද ගොන්ලි සංස්ථාවෙන් ගන්නපල මොකද මටත් ගොඩාක් පරණ අතීතය තියෙන මොකද එයා ඉන්නවා එයා ඉන්නවා නෑ දැන් දැන් ඉන්නවා ඉන්නවා ඉන්නයි පසුගිය දවසක දාර හඳ මාමා වැඩසටහන ඇවිල්ලා සහභාගී වුණා එයා පෙත්තප්පු කියලා තමයි කියන්නේ මෙයා ඉන්න මම හිතන්නේ අපි කතා කරන්නේ මේ පරණ එකේ 60 දශකයේ මුල් කාලේ මට මතකයි මොකද මේ ළමා පිටේ සමාජ කියන 58 අපිටත් වඩා වයසයි මම හිතන්නේ තාත්තා නැති වෙද්දි 58 තාත්තා නැති වෙන්නත් ඉස්සලානේ රෙකෝඩ් කරලා තියෙන සින්දුව
ඉතින් තන්න අමාරුය එයයි කියලා. දැන්ට නෑ යන්නේ මේ මම දන්න ඔය පුද්ගලයාම දන්නව නම දන්නේ නෑ. ඒකයි උංගක් අපි යාද පෙත්තප්පු කියලාම කියනවා. අනිත් එක සීටි එක දැක්ක එක ගුණංගය තමයි. මම පහු කාලික සීටි මරුණාට පස්සේ ආශ්‍රය කළා. මම කාටවත් විරුද්ධව කතා කරනව නෙමෙයි. නමුත් මුදල් පස්සේ ගිය නැති එක කෙනෙක්. මොකද මට මතකයි එයා මේ සිල්වර් ලයින් කියලා රෙකෝඩ් බා එකක් එකක වැඩ කෙරුවා බේලි ස්ට්‍රීට් එකේ. එතකොට අපි යන උතන්ට මේ ශ්‍රී ලංකාවල බලන්න කියලා. ඉතින් ඒ කියන්නේ යා මේ මම කිව්වොත් එහෙම අපි ඇවිල්ලා කිව්වොත් අපි මේ ගමට ආධාර පිරිස සංගීත සංදර්ශකයන් වෙනවා ශ්‍රී ලංකාවල වෙලා සින්දුවක් කිව්වොත් කියලා කවමදාකවත් කොච්චර අපේ මාමා වුණත් අපේ අම්මා බනිනවා. එයා දැන් හොඳ පුද්ගලෙක් ප්‍රසිද්ධ ගායකෙක් ඇයි ඔයගොල්ලෝ කරදර කරන්නේ කියලා. නමුත් නෑ මර්ලිනක්ක නිකන් ඉන්න කියලා කවදද තියෙන්නේ කියලා ධ්‍යාන මට මතක් කරන්න කියනවා. අනේ ඇවිල්ලා අපි ගෙදර ඉඳලා අපි එක ගිහිල්ලා සින්දු කියලා සත පහක් ගන්නෑ. ඉතින් ඒ වගේ උසස්ම ගතිගුණ තිබුණ කෙනෙක් තමයි. මට තාම මතකයි මෙයා යන දවසෙත් මම හිටියා මේ යුනිට් එකේ. ඉතින් අපිට එක මේ හරිම ඌරලා ගන්න බෑ. මොකද මං හිතන්නේ මේ එයාගේ ළමයි වගේ අපි හිටියේ. ඉතින් අපිට හරි කනගාටුයි. මොකද අපි එක්කමයි අන්තිම කාලේ ජීවත් වුනේ. සීටි හුඟක් මේ ඔහුගේ ගීතවලට ඇලුම් කළා. ඒ අතරින් මේ දැන් ඔහු ගීතේ කොටසක්ම ගෙදරට නම දාලා තියෙනනේ. එයා මොකද වනබඹුරු කිව්වට පස්සේ සින්දුවෙන් පස්සේ එයා පොපියුලර් වුණා. ඊට පස්සේ එයා වනබඹුරු කියලා ගෙදරට නම දැම්මා. වනබඹුරු කියලා ගෙදරට නම දැම්මා. ගීතේ. ඒ මොකද නැදිමාලේ රූපසිංහ මාවතේ තමයි ඒගොල්ලන් ගියේ හැදුවේ. මට කියන්න ඔය ගෙදර විශ්සර කොහොමද මේ සීටිගේ ඔබේ නැන්දා නැත්නම් සීටිගේ බිරිඳ? සීටිගේ බිරිඳ වැඩ කරන්නේ CW කියන ආයතනයේ. එතකොට ප්‍රියන්තා පොඩි ඉතින් අපි පවුලේ ප්‍රියන්ත විතරද ඉන්නේ? පවුලේ ප්‍රියන්ත විතරයි. මොකද අපිට වැඩිය මේ ඇසුරුමක් තිබුණ නැහැ. ඉතින් මේ සීටි මැරෙන කිට්ටුව ඒ කාලේ තමයි අපි සැරින් සැරට ගිහිලා දාන ඇන්ටිබෙම් හම්බුනේ. ඒ අර මේ අපි වැඩිය ඇසුරක් තිබුණා. නමුත් සීටි කොහේ ගියත් රැට එන්න බැරි වුණ කොහේ ගිය යන්න බැරි වුණ මට අපිට හොඳ පුරුදු දෙයක් තමයි මගේ ගෙදරට සක්ලේ ගෙදරට තට්ටු කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ලැබිලා කියලා ෂෝ එකක් ඉවරලා ඉතින් ඇරලා යටටක් ගාලා කාමරයක් ලෑස්ති කරලා දෙනවා. ඒ වගේ ඉතින් අපි හිතුවා ඉතින් ඔය එංගලන්තේ ගිය ට්‍රිප් එක ගැන හිතද්දිත් එයාගේ දායකත්වයේ මේ සංගීතයට ගක් උසස් කියලා. අපි මේ රිද්මීය ප්‍රකාශනය සීටිගේ හඬේ මතකයේ ස්මරණය කරමින් රස විඳිමු. සුසුම් පාවේ රස සිහින පැතුම හාවේ නිතර ඔබේ දෙසයි බලා
දන්නේ මේ මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ අවියන්ගේ අමර ලෝකේ රස පෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ලඳුන්නේ පහද මඳුරේ සාමේ කෙනෙල සුසරි මාගේ රෝසමල් කුමාරි මාගේ ආවේ පහද මඳුරේ සාමේ කෙනෙල සුසරි මාගේ රෝසමල් කුමාරි මාගේ ආවේ ඔබයි මනාලි අසලි දාසුරා කෙල්ලක්වාගේ කොඹලි මරගන්න මිරේ සිහලොවේ මිරවැවුමාලි සිනහනගයි ඔබයි මනාලි අසලි දාසුරා කෙල්ලක්වාගේ කොඹලි මරගන්න මිරේ අපි මේ කතාබහේ බොහෝ වටින දැන් ස්පර්ශ කළා. ඔගේ ගී එකිනෙක අරගෙන අපිට සමාජයත් එක්ක ගැටෙන තැන් පිළිබඳ විමර්ශනය කළොත් සීටි කොයිතරම් දුරට අපේ ජනගත වීමේ හේතු ලක්ෂණ අපිට උකහා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ 40 දශකයේ පටන් අරගෙන 70 දශකයේ අග වෙනකොට තමන්ගේ යුතුයම් කොටස මෙහෙවර නිමා කරපු ඔහුගේ මරණින් මතුවත් ජීවත් වෙලා හිටියට වඩා ස්වර්ණමය බැබළෙන කලාකරුවෙක් වෙනුවෙන් වෙන් කරන ලද කාලයක්. මේ කාලේ මහා වටිනාකමක් තිබෙනවා. මන් දැනුවත්ව සීටි ප්‍රනන්දු කිසි දෙනක ඇගෙීමට ලක් වෙනව මම අහලා නැහැ. අන්දන මේ විද්වත් මඩුල්ල මට මේකට ලබා දෙන පිළිතුර කොහොමද කියලා. මං හිතන්නේ එකම එක පුද්ගලයෙක් පමණයි මා දැනුවත් නම් සීටි ගැන නිහම ඇගෙීමක් කරලා තියෙන්නේ තිස්ස අබේසේකරයන් පමණයි. මොකද තිස්ස මේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ සිංහල සංගීතයේ අවධානයට ලක් නොවුණු සංගීතවේදීන් ගායක ගායිකාවන් ගැන කිසියම් වෙනමම ඔහුගේ අනන්‍ය වූ විග්‍රහයන් කරලා තියෙනවා. දැන් එක්කෙනෙක් දේවාර සූර්යසේන. දේවාර සූර්යසේන ගැන කවුරුත් කතා කරලා නැති කාලයක තිස්ස අබේසේකර කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ සීටි ගැනත් නියම ඇගෙීමක් කරපු පුද්ගලයෙක් විදියට විචාරකයෙක් විදියට කලා ප්‍රඥයෙක් විදියට මට තිස්ස හඳුන්වන්න පුළුවන්. ඒ පුද්ගල ඇගෙීම නමුත් අපේ මේ සීටි කියන චරිතය අපේ රූපවාහිනි මාධ්‍යයට අනුගත චරිතයක් නෙමෙයි. ඔය රූපවාහිනි එන්න කලින් නික්මිලා යන්නේ. ඒත් අඩුතරමින් ගුවන්විදුලි මාධ්‍යයකවත් නැත්තම් මේ සීටි වෙනුවෙන් මහා උපහාරයක්වත් එහෙම නැත්තම් ඔය පිළිබඳ මෙහෙම විදග්ග සාකච්ඡාවක්වත් මොකද බණ්ඩාර මාධ්‍ය මගේ දැන් නැහැ කොහෙවත් එහෙම සාකච්ඡාවක් දැන් සීටිට ගායකෙක් හැටියටවත් සැලකිල්ලට ලක් වෙලා නැහැ මගේ දැන් දැන් සීටිට සිද්ධ වුණා දැන් පින් සිද්ධ වෙන්නේ මෙතුමාගේ පියාගේ ලියපු ගීතය 47 තමයි මේ තටිගත වෙන්නේ. ඊට පස්සේ ඒ සීටීගේ සංගීත ජීවිතය අවුරුදු 25 පිරුණේ 72 නවරඟහලේ තිබ්බ සීටීගේ ප්‍රසංගේ. සීටීටම සිද්ධ වුණා ඒ ප්‍රසංගේ මේ සංවිධානය කරගන්න. කවුරුත් හිටියේ නැහැ. අනුග්‍රහයකින් පස්සේ සීටීමයි අපි තමයි එකට ගිහිල්ලා දායක වුණේ. මොකද වෙන කවුරුත් හිටියේ නැහැ එයාට උදව් කරන්න. ඉතින් එයාගේ තිබුණ ආසාව ඉෂ්ට වෙන්න තමයි අපිත් කැමති වුණේ. ඉතින් අපි අනිත් එක තව එකක් තියෙනවා මේ දැන් ওই රුක්මණී දේවී, එච්.ආර්. ජෝතිපාල, සී.ටී. ප්‍රනාන්දු ඔගොල්ලෝ ගැන ජීවිතුන් අතර ඉන්නකොට මම හිතන්නේ කවුරුත්ගේ අවධානයට යොමුන්නේ නිකන් අර ජනකවියා රිටකින් අල්ලන්න ඕනේ කියලා මුල්ලිපිටියේ චිකේදසිල්ලා වික්‍රමසිංහ කිව්වා වගේ මේ බොහොම මේ අවඥා ස්වරූපයෙන් තමයි. දැන් මට මතකයි ඇත්තටම පෞද්ගලික කාරණාවක් කියනවනම් දැන් මගේ පාසලේ මීගම මාර්ෂල විද්‍යාලේ ඇත්තටම මම සීටී ගීත ගායනා කරනවා දැකලා තියෙනවා. මොකද ඒ කාලේ ඔය 60 ගණන් වල ෆිලික්ස් අය මේ එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, සී.ටී. ප්‍රනාන්දු මේ තුන්දෙනා නැත්තම් ඒක ප්‍රසංගයක් නෙවෙයි. මේ තුන්දෙනා ඉන්නම ඕනේ. ඉතින් ඒ එවැනි පුද්ගලයන් පිළිබඳ ඇගීම දැන් ජෝතිපාල මරණයෙන් පස්සේ ආචාර්ය අමුණුගමයන් කරපු ඒ ජනප්‍රිය සංස්කෘතික සංවාදයේ නිසා අද එක්තරා විදියකට ජෝතිපාල ගැන කතා වෙනවා. නමුත් සී.ටී. ගැනවත් රුක්මණී දේවි ගැනවත් එහෙම ඇගේ වාසනාවකට ඔහුට ඒක අහගෙන ලැබුණේ ජෝතිපාලට. ඒක හරි අවසන්සක්ත්‍ය. ඔය දවසක් අපි තුම මටත් මතක ඇහුව දවස මචං අපි මේ පීචං ගායි. මං හිතන්නේ ඒක මේ යම් ගුරුකුලවලට ගැති වෙලා ඉන්න නිසා මේව මැදහත් ප්‍රඥයින්ගේ විචාරකයන්ගේ ගවේෂකයන්ගේ පර්යේෂකයන්ගේ මේවලට ලක් වෙන්න ඕන. දැන් බයිලා කපිරින්ජ ගැන කතා කරනකොට උනත් මේ කණ්ඩායම් ගීත ගැන කතා කරනකොට උන්කත් දෙනෙක් අවඥාවෙන් තමයි ඒක සලකන්නේ. ඉතින් එවැනි අර ඒ යම් ගුරුකුලවලට බැඳුණු
අයගේ පර්යේෂණවල ගවේෂණවලදී මේ නිවැරදි මේ අගැයීම සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි හිතන්න තියෙන්නේ. ඔව් දැන් ආචාර්ය සුනිල් ආරියත්න වගේ විද්වතෙක් ඔය බයිලා කපරිඤ්ඤා වගේ පොතක් ලියනකන් බයිලා කියන වචනේ දැන්ටත් බයිලා කියන එයා මෙහෙම බයිලාන කියන්නේ. ඔව් ඒ හන්නේ මොකක්ද ඒක අවඥාවෙන් ඉන්නේ ඒ වචනේ හඳුන්වන්නේ. ඒක මාධ්‍ය වගේ කියන්නේ නැද්ද? මාධ්‍යත් වගේ අනිවාර්යයෙන්ම මාධ්‍ය වලින් මම හිතන ඕක ඇති කරවම දෙයක් අදහසක්. ඒ කියන්නේ බයිලා කියන අය හොඳ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම දුංගලම එකයි හැමෝම එක සංගීතයක එක මාධ්‍ය තුල ඇවිල්ලා මේවා කතා කරනවද මේ කවුද? ඒක හුඟක් වෙලාවට පෞද්ගලික අදහස් මත උනා මාධ්‍ය තුල ඇවිල්ලා කතා කරනවා. ඒ අය පුද්ගල මත ඉදිරිපත් කළා. ඒ පුද්ගල මත පසුගාලීනව යම් ආකාරයක ජාතික මත බවට පත් වුණා. ඒ ඔළුවලට එකක්ම වාක්‍යන්න ඕන. මොකද මේ නිවැරදි සාකච්ඡා කළා උන්ට නිසි තැන නිති ගෞරවය මේ ලබා නොදීම ඇත්තරම මාධ්‍යයේ වගකීම තමයි මාත් හිතන්නේ. මොකද ඕනෑම කලාකරුවෙක් හෝ ඔහුගේ මෙහෙවරක් හෝ මේ සැඟවිලා තියෙනවනම් ඒක ඉදිරියට ගෙනල්ලා ජනතාවට මේ නිවැරදි තැන පෙන්වා දීමේ වගකීම මාධ්‍යයට. මෙවන් මොහොතක සීටි පිළිබඳ අපි කතා කර අවසන් වෙන තැනකදී අපි මේ ප්‍රස්තුතිය අවසන් කළේ කෙසේද? දැන් ගුරුවිට බණ්ඩාර මහත්මයා ගාව තියෙන මේ සීටි හඬ පොතේ ඔබට ප්‍රකාශ කරන්න සුවිශේෂීයමක් තිබෙනවා. මේ සාකච්ඡා කරපු දෙයටම අදාළයි මම මේ මග්ගාව තියෙන මේ 1962 පළ කරපු මේ සීටි හඬ කියන පොතේ පෙරවදනේ සීටි 52 මෙහෙම කියනවා. 20 අවුරුද්දකට ආසන්න කාලයක් ගීත ලෝලයන් අතර ගැවසීමේ භාග්‍ය මම ලද්දෙමි. මිනිසෙකුගේ ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් වූ මේ වකවානුව තුළ අසන්නන් හා සමග මමද ගීයේ රස වින්දෙමි, කුල්මත් වීමි. 20 අවුරුද්දක් ජනතාව අතර සිටීමේ ප්‍රීතිය තමයි මේ සීටි ප්‍රනාන්දු 1962 දී මේ පොතේ මේ පෙරවදනේ සඳහන් කරන්නේ. අද වෙනකන් ඉඳලා අද මේ යැගීම දැක්කනම් සීටි ප්‍රනාන්දු මොන තරම් සතුටටපත් වෙයිද? අවාසනාවකට අපේ මාධ්‍යයේ භාවිතාවේ තරම කිව්වොත් එතුමාට ඒ සතුට භුක්ති විඳින්න අවස්ථාව ලැබුණේ නැහැ. අපිට නැවත අපේ මාධ්‍ය භාවිතාව ගැන හිතන්න හොඳ සම්දිස්ථානයක් කියලා මම හිතනවා. මම හිතන විදිහට අද මගේ ජීවිතේ අමරණීය දවසක්. මොකද අපි හුඟක් ඒ දවස්වල හිතුවා සීටි ජීවිතවල ඇද්දි කවුරු හරි ඉදිරියට ඇවිල්ලා සීටි ගැන ප්‍රෝග්‍රෑම්යක් කරයි කියලා. නමුත් අවස්ථාවට මහත්මයා නැතුව ගියත් මේක කෙරුණේ නැහැ. ඒ හින්දා අද මං හිතන්නේ හරිම සතුටෙන් ආපු ගමනක්. මොකද අද මට හිතුණා මේ ITN එකෙන් මේ කරන ප්‍රෝග්‍රෑම් එක මං හිතන්නේ මම අපි ලක්ෂ වාරයක් අපේ පවුලේ අය ඒ වගේම සීටිගේ ගී වලට භුක්ති විඳපු අයට ලැබෙන්න තිබුණ විරලම අවස්ථාවක් අද ලබා දුන්නා මේ අය වෙනුවෙන්. ඒකින්ද මම ඔබතුමාටත් මේ ආයතනයටත් මං හිතන්නේ අපි සදා ණය ගැති මේ වගේ වැඩසටහනක් කලෙලි දක්වලා මේ වගේ ජනසාව නොදන්න හිටිය දේවල් මේ පුද්ගලයා ගැන රට සමාජයට දීලා ඉදිරියට එතුමාගේ වටිනාකම ඉස්සරහට එන දරු පරම්පරාව ගෙනියන්න අවස්ථාවක් ලබා දුන්නේ ගැන මං හිතන්නේ මම ඉතාමත්ම සන්තෝසයි, ඉතාමත්ම ස්තුතිවන්තයි. අපි මේ වැඩසටහන අවුරුද්දක් තිස්සේ සැලසුම් කළා. ඒ අවුරුද්දක් තිස්සේ සැලසුම් කරන්න සිද්ධ වුණේ සීටිගේ හඬට උසු හඬක් ස්වා ගැනීම. ඒ වෙනුවෙන් සීටිගේ පුත්‍රත්නයට අපි අවස්ථා කිහිපයකදී ආරාධනා කළා. නමුත් අද මේ වැඩසටහන වෙනකන්වත් අපි ඒ උත්සාහය සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා සංගීත කියන මේ පුරෝගාමී මෙහෙවර කරන ලද සංගීතවේදීන් අගේන වැඩසටහන නිමාවන්නට කලින් සීටි පිළිබඳ සටහනක් එකතු නොකළොත් එය සංගීත නිෂ්පාදක කණ්ඩායමේ හිස මත මුදා නොහැලයකි බරක් බවට පත්වෙන්නට ඉඩ තිබුණා. ඒ බරෙන් අප මිදිය යුතු නිසා අපි මේ වැඩසටහන අද මෙලෙසින් ඔබට ඉදිරිපත් කළේ. සීටි පිළිබඳ කතා කරනකොට සීටි BBCට ගිය වෙලාවේ සීටිගේ ගීත අහගෙන ඉඳලා අප්‍රිකන් සේවාවේ අධ්‍යක්ෂවරයා ඔහු අරගෙන ගිහිල්ලා එතන වැඩසටහන් කළා. ඔහු පිළිබඳ විමර්ශනය කළා. ඔහු පිළිබඳ වැඩසටහන් කර තිබෙනවා. එතන ජෝර්ජියානු විශ්වවිද්‍යාලයේ සීටිගේ ගීත අරගෙන ගිහිල්ලා රසවින්දන වැඩසටහන් වලට ඔහු ලවාම ගායනා කළා. ඒ සංගීතයේ පද මේ සේරම පිළිබඳ විමර්ශනය කළා තිබෙනවා. සංගීතය පිළිබඳ කතා කරන්නේ. නමුත් අපේ උගත් පරපුර තුළ නැත්නම් අපේ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ අපේ සංගීතය
කපාකොටා විමර්ශනය කරන තැන්වල සීටී විමර්ශනය කර තිබුණේ නම් අපිට මීට වඩා වටින හෙට දවසක් පිළිබඳ සීටිගේ නිර්මාණ පිළිබඳ කතා කරන්න හැකියාව ලැබෙනවා. අපිට මග හැරුණේ අවුරුද්දක් දෙකක් නෙමෙයි. ගෙවිගේ ඉතිහාසයේ අවුරුදු 65ක් සීටී අපිට මග හැරී තිබෙනවා. ජීවතුන් අතර සිටි කාලයේ ජීවතුන්ගෙන් නික්මී ඔහු නික්ම ගිය පසු ඔහුගේ ගීත ජීවත් වන කාලයේ. ඒ නිසා ජාතියක් විදිහට මේ මගහැරීම අපි අවම කරගතහොත් හැම ශිෂ්‍යයෙකම මීට වඩා පුනරුදයක් අපිට දැක්කන්න පුළුවන් වෙයි. ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරණේ දිරුමවු බිම සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙවූ එල ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරණේ බිම සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සරසෙව් වීර විකුම් පෙර දරුවෝ දෙසරස මුර කෙරුවෝ ඊලිය ඇති ඔබ සුර විරුවෝ නොම බවුලය කරුවෝ දැය දෙවුලට පැද යන නැවියා ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි ඇදෙන මහා ගංගා කුඹුරත යලි හරවා ධාන්‍ය වගා කොට සිරි ලක්මේ පෙරදිග කෙත කරවා අර පිරි මැසිවට පුරුදු වෙලා පිදලව් දුක සංගා පැරකුම් යුගයක් නැවත කළු දෙබරු දවල් නොදීලේ අපේ